සැන්දාවක් ඔය ඔබ සියලු දෙනාටම මම මේ සංවිධාන ස්පෙෂල් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ෂර්මින් විධානගේ සියලු දෙනාම පිළිගන්නවා මේ අපි මේ ඇවිල්ලා තියෙන වෙබිනාර් සීරීස් එකට මේ අපේ ඇඩ්මිට් සංවිධානය මගින් පවත්වන වොයිස් ෆෝ අන්බෝන් වැඩසටහනේ 7 වෙනි වැඩසටහනේ මේ දියත් වෙන්නේ ඇඩ්මිට් සංවිධානය ගැලින් මුලින්ම හැඳින්වීමක් කරවතින් මේ ඇඩ්මිට් සංවිධානය කියන්නේ තරුණ ප්‍රජාව එකතු වෙලා ගොඩනගපු පරිසරය වෙනුවෙන් ආදරයක් පරිසරය වෙනුවෙන් කැකුමක් තියෙන සමාජීය මිනිසු දැනුවත් කරන්න පරිසරය උදෙසා කරන්න මිනිසුන් එකතු වෙලා ගොඩනගපු සංවිධානයක්. ඉතින් මේ සංවිධානයේ මේ තියෙන වත්මන් තත්ත්වයත් එක්ක රටේ ඉන්න වැඩිවෙනක් ප්‍රජාව ගෙවීමේ හිර වෙලා ඉන්නේ. ඉතින් අපි කල්පනා කරා Earth Mates ලා විදියට ගෙවල් වල සිටින සියලු දෙනාට අපි තියෙන අපි ළඟ තියෙන දැනුම සියලු දෙනා අතර බෙදා දෙන්න. ඒක ප්‍රතිඵලයෙන් අපි කතා වුණා Voice for Unborn කියලා වැඩසටහන් මාලාවක් තියත් කරන්න. ඒකේ 7 වෙනි අදියර තමයි කලින් කිව්වත් වගේ මේ අපි ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ වැඩසටහන් මාලාව දියත් කරන්නේ ඇමරිකන් කෝන ආයතනත් එකතු වෙලා ඇමරිකන් කෝන මාතර ආයතනය ඇමරිකන් ස්පෙෂල්ස් ඔෆ් ශ්‍රී ලංකා යටතේ ක්‍රියාත්මක වෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුදැනුම් මත ක්‍රියාත්මක වෙන ආයතනය. මේගොල්ලෝ අපිත් එක්ක තාක්ෂණය දැනුම සහ පොතපතේ බෙදා ගන්නවා සහ මෙම අපේ සූම් කවුන්ට් එක වගේම දේවල් වලට ඒගොල්ලෝ ඩොනේෂන්ස් කරනවා. ඉතින් අපි වැඩසටහන ගැන කතා කරවතින් අද අපි කතා කරන්න යන්නේ ගෘහස්ත කසල කළමනාකරණය ගැන. ගෘහස්ත කසල කළමනාකරණය කියන්නේ අපි කතා කරන එදිනෙදා ජීවිතයේ පරිසරයේ ලොකු ලොකු දේවල් ගැන කතා කරනවා හුඟක් වෙලාවට. එතකොට අපි දන්නේ නැහැ අපේ ගෙදර ඉඳන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සමහර වෙලාවට වෙන ඔය හැරි ලොකු දෙයක් අයියෝ එහෙ මෙහෙම එකක් වුණානේ ඒ කවුරුවත් එහෙ නැද්ද මේක මැනේජ් කරන්න කියලා කතා වෙනවා. ඒ වුණාට අපිට පුළුවන් අපේ ගෙදර ඉඳන් අපිට දෙන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක සමහර වෙලාවට අපේ අතින් මගරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපිට දෙන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක සහ අපේ නිවසේ ඉඳන් කසල කළමනාකරණය කරගන්න කොහොමද කියන එක ගැන ඕගොල්ලොන්ට දැනුවත් කරන්න අද අපිත් එක්ක අපේ වැඩසටහන සහභාගී වෙලා ඉන්නවා දේශක ලක්ෂ්මණ ජයතුංග මහත්මයා, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරිය මාදර දිස්ත්‍රික්කේ. මේ වැඩසටහන අතරේ ඕගොල්ලොන්ට මොනවා හරි ප්‍රශ්නයක් ආවොතින් සූම් එකේ තියෙන චැට් බොක්ස් එකේ ප්‍රශ්නය දාන්න පුළුවන්. වැඩසටහන අවසානයේ මම එතුමන්ගෙන් ඒ ප්‍රශ්නයම කරමින් අහනවා. මම හිතන්නේ සියලු දෙනාටම හොඳට හොඳ දැනුවත් වීම වැඩසටහනක් වෙයි කියලා. සර් ලක්ෂ්මණ ජයතුංග සර් ඔබව මේ වේදිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔව් මට ඇහෙනවා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. දැන් අපි දේශනය ආරම්භ කරනවද? ඔව් කරමු සර්. දේශනය දැන් ස්ක්‍රීන් ෂෙයා කරන්න ඕනද? පොඩ්ඩක් ඉන්න මම ප්‍රෙසන්ටේෂන් එක ඔන් කරගන්නකම්. ඇහෙනවද? කාටද ඇහෙනවද? හරි. ඔව් සර්. හොඳයි. ඇහෙනවා සර්. ඇහෙනවා ඇහෙනවා නම් කතා කරන්න. අපට ඇහෙනවද? මං කතා කරනවා. ඇහෙනවද? ඇහෙනවා. පටන් ගනිමු. අපි මේ කලින්ම කිව්වා වගේ මේ විශේෂයෙන්ම සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. Earth Mats Foundation එක සංවිධානය කරලා ක්‍රියාත්මක
කරන වැඩසටහනක් තමයි අද දින මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම මේ වැඩ මේ මාව සම්බන්ධීකරණය කර ෂර්මින් විධානගේ ආත්මයට මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකට මාව සම්බන්ධ කර ගැනීමට කටයුතු කළාට. ඉතින් ඇත්තටම එයාලා මම හිතන්නේ ඇමරිකන් කෝනර් කියන ආයතනත් එක්ක එකතු වෙලා මේ Earth Maths Foundation එක ක්‍රියාත්මක කරන මම හිතන හත්වෙනි වැඩසටහන කියලා තමයි මට දැන් පැහැදිලි කරේ. ඒ නිසා එයාලගේ සංවිධානයත් එක්ක එකතු වෙලා පරිසර අධිකාරියේ නිලධාරියෙක් විදියට වැඩසටහනක් කරන්න ලැබීම ගැන මමත් සතුටු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ දැන් මම මේ ප්‍රেজෙන්ටේෂන් එක ෂෙයා කරලා දිනු පේනවද? ඔව් සර් පේනවා. ඔව් සර්. ඔව් සර්. එහෙමනම් අපි අද ඇත්තටම තාමත් වැදගත් දවසක් අද. මොකද එහෙම කියන්නේ අද කවුරුත් දන්න දවසක් තමයි. මොකද ලෝක පරිසර දිනය. ඉතින් මේක අපි දන්නෝ 1972 නම් කරපු ස්ටොක්හෝම් වල නම් කරපු දිනයක් විදියට අද මම කියන්නේ උදේ ඉඳලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා විවිධ මාධ්‍යයන් ඔස්සේ. ඉතින් මම හිතන්නේ සූම් තාක්ෂණයත් ඔස්සේත් දේශන කීපයක්ම අද ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ සියලුම දෙනාට ඒවා සහභාගී වෙන්න පුළුවන් වුණයි කියලා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහනටත් අද 100ක් වගේ ප්‍රමාණයකට තමයි සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. ඊට වැඩි ප්‍රමාණයකට මම හිතන්නේ ජොයින්ට් වෙන්න බෑ. ඉතින් නමුත් මේ සම්බන්ධ වෙන 100ත් එක්ක අපි බලාපොරොත්තු වෙන වැඩසටහන කිසිම කරදරයක් එහෙම නැතුව අපිට බාධාවකින් තොරව සියලු දෙනාගේ සහයෝගය අරගෙන මේ වැඩසටහන කරගෙන යන්න. ඉතින් අපිට මං කිව්වාගේ මුලදී කිව්වාගේ අද ලෝක පරිසර දිනය නිසා මෙවර තේමා වෙලා තිබුණේ මේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන එක. ඉතින් ඒකත් චුට්ටක් මම සිහිපත් කරන්න ඕන. මොකද අපි මේ ජීවත් වෙලා ඉන්න හැම පරිසරයක්ම විවිධාකාරයෙන් අපිට පරිසර පද්ධති වෙනවා. මොකද ඒක සාගර පරිසර පද්ධතිය වෙන්න පුළුවන්, වනාන්තර වෙන්න පුළුවන්, නැත්නම් ජල පරිසර පද්ධතියක් වෙන්න පුළුවන්. වැව්පාර මොනවා හරි අපිට පරිසර පද්ධති තියෙනවා විශාල වශයෙන්. අද මිනිසා අතින් විශාල වශයෙන් ඒව විනාශයට ලක් වෙලා තියෙන්නේ. මානව ක්‍රියාකාරකම් වල බලපෑමින් ඒවට විශාල හානි සිද්ධ වෙලා. නමුත් ලෝකේ දැන් තීරණය කරන මේ දශකයේ තුල මේ පද්ධති ප්‍රතිස්ථාපන ප්‍රතිසංස්කරණ නැත්නම් ඒවා යාවත් කාලීන කරන්න වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් අපිට නිතරම මතක් වෙන අපි හිතන කාරණයක් තමයි අපිට මේවා යාවත් කාලීන කරන්න ප්‍රතිස්ථාපනය කරන්න අවස්ථාව වෙන්නේ නැහැ. අපි මේවා රැක ගන්නවා. මොකද අපි මේවා නැමත හදනවයි කියන ඒවා ඒව ඉතා සාර්ථක වැඩ නෙමෙයි. ඒව අපිට සාර්ථකව කරන්න බෑ. ස්වභාව ධර්මයෙන්ම හදපු පද්ධතියක් විනාශ කරලා අපිට ඒ ආපහු යාවත් කාලීන කරන්න ඕනේ. අපිට ඒක තියෙන තත්ත්වෙන් තේ ස්වභාව ධර්ම අපිට දීපු තත්ත්වෙන් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ පරිසර පද්ධති මේ ප්‍රතිස්ථාපනය කියන මේ තේමාව මේ දශකයේ තුල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන තේමාවක්. ඒ නිසා ඒ සඳහා මේ අද මාත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාට ඒ සඳහා ඔබේ දායකත්වයේ සහයෝගය කැපවීම ඔබ ඒ සඳහා ලබා දෙන්න ඕන. ඒකත් මතක් කරමින් අපි අද මේ වැඩසටහනදී අපි සාකච්ඡා කරගත්ත පරිදි අපේ මාතෘකාව වෙන්නේ ගෘහස්ත අපද්‍රව්‍ය කළමනාකරණය ඩොමෙස්ටික් වේස්ට් මැනේජ්මන්ට් කියන එක. ඇත්තටම මේක මේ මහ පොළොව මත ඉපදෙන මේ මහ පොළොවේ ජීවත් වෙන මේ සියලු දෙනාට ඉතාමත් වැදගත්. මොකද අපි මිනිස්සෙක් විදිහට නැත්තම් මේ මානවයෙක් විදිහට ඉපදිලා අපිට මේ අපි මේ ජීවත් වෙන කාලය තුල අපි විවිධාකාරී කසල ජනනය කරනවා. මොකද අපි කෑම බීම වලින් ජනනය කරනවා, අපි ආහාර පාන වලින්, අපි ඉඳුම් හිටුම් වලින්, ගෘහ භාණ්ඩ විවිධ, අපි ගෙව නිවාස හැදීමෙන් අපි විවිධාකාර අපේ සම්පූර්ණ සෑම ක්‍රියාවකින් අපි පොදුනේ වෙලාවෙ ඉඳලා මරණතේ අපි කසල ජනනය කරනවා. ඉතින් මේ ජනනය කරන කසල මොනවද කියලා අපි කවුරුවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නේ නැහැ. අපි පොඩි මොහොතක් කල්පනා කරලා බලන්න ඕන අපි ජනනය කරන කසල මොනවද. එතකොට මේ ජනනය වෙන්නේ කොහොමද අපි? එතකොට අපෙන් කොච්චර කසල ජනනය වෙනවද? ඒ ජනනය වෙන ඒවා අපි කළමනාකරණය කරනවද නැත්නම් හරි ලෙස මේවා පරිසරයට බැහැර කරනවද? ඒ නිසා අපි එහෙම ඒ ආකාරයෙන් අපි මේක ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැතුව අපි උදේ නැගිට වෙලෙ ඉඳලා රැයට නිින්ද යනතේ නිදා ගන්නතේ අපි මේ කසල ජනනය කරනවා. නමුත් ඒක පරිසරයට දැම්මට පස්සේ පරිසරයට බැහැර කරාට පස්සේ කවුද ඒක බලාගන්නේ? කවුද ඒක කළමනා කරන්නේ? එහෙම කෙනෙක් ඉන්නවද? එතකොට එහෙම කරන්න පුළුවන්ද? ඒක නිසා අපි මේ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. අපි හිතන්නේ සල්ලි හම්බ කරනවා, සල්ලි අතට ගන්නවා,
අපි මොනව හරි නිෂ්පාදනය කරු බාණ්ඩ හරි මොනව හරි සේවා හරි ලබා ගන්නෝ ඒව පරිහරණය කරනෝ එතනින් අපි සතුටු වෙනවා අපි එතනින් අයින් වෙනවා එහෙම බෑ අපිත් වගකීමක් තියෙන්න ඕන මේවා නිසිලස කළමනාකරණය කරලා බැහැර කරන්න ඒ නිසා අපි හිත අපි කවුරුත් කල්පනා කරන්න ඕන අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා අපි සියලු දෙනාට සල්ලි හම්බ කරන්න කන්න බොන්න මහන්සි අඳින්න පළඳින්න බඩු බාහිර ගන්න වියදම් කරනවා වගේම කැප වෙනවා වගේම මහන්සි වෙනවා වගේම මේව කළමනාකරණය කරන්නත් ඔබ සියලු දෙනා හදන්න හැදුවේ ඔබ සියලු දෙනා මහන්සි වෙනවා මහන්සි වෙලා මේව කළමනාකරණය කරන්න කවුරුත් දාපුණ බලමු අපි කසල කියන්නේ මොකද්ද කසල කියන්නේ ඇත්තටම අපි කුණු කියලා කියන්නේ ඉදිනදා ක්‍රියාවෙන් ජනිත වූ ඉවත දම ලබන ආර්ථික වශයෙන් වටිනාකමක් නැති ගන්න පැත්තේ දවි අපිට වටිනාකමක් නැති වුනාම අපිට ප්‍රයෝජනයක් නැති වුනාම අපි ඕනම දෙයක් විසි කරනවා අපි උදාහරණයක් ගත්තොත් අපේ සේරපු දෙක සපත්තු දෙක කැඩිලා අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි නම් නැත්තම් දැන් දැම් ඇති කියලා හිතෙනව නම් ප්‍රයෝජනේ නැති වුනා වටිනාකමක් නැති කියලා අපි ඒක අයින් කරනවා අපි අපි අඳින පරඳින ඇඳුම් පැළඳුනොත් එහෙමයි අපි කන බොන දේවලුත් එහෙම අපි කාලා බීලා අපිට ඇති කියලා හිතන අපි තුටික විසි කරනවා නැත්නම් අපි ගොඩක් අරගෙන පොඩ්ඩක් කාලා ඉතුටික විසි කරනවා අපිට වැඩක් නැහැ දැන් ඇති කියලා හිතනවා ඉතින් මේ ආකාරයෙන් අපි ගෙවල් දොරවල් වල තියෙන බඩු මූට්ටු පවා එහෙම අපි පාවිච්චි කරලා මේක දැන් ලස්සන නැහැ මේක කැතයි මේක කැඩිලා අලුත් එකක් ගන්න ඕනි කියලා පරණික විසි කරනවා ඉතින් දරුවෝ ගොඩක් දුරට පාසල් බෑග් සෙරෙප්පු සපත්තු ඒ පාසල් වාරි ඉවර වෙනකොට හොඳට තිබුණත් විසි කරනවා ඉතින් එහෙම තමයි මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ හැබැයි අපි මේ විසි කරන්න ලෑස්ති වුණාට මේ විසි කරන දේ පරිසරය දරාගන්නේ කොහොමද කියලා කවුරුවත් හිතන්නේ නැහැ. කොහොමද මේක පරිසරයට රොත්තු දෙන්නේ? කොහොමද මේක පරිසරය කරන්නේ? මේක කොච්චර කල් තියනවද පරිසරේ? එතකොට තියෙන තාක්කල් කවුද මේක මේ මේක දිරාපත් කරන්නේ? කොහොමද දිරාපත් වෙන්න පුළුවන්ද? ඒක ගැන අපි කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපි කසල කියලා ගොඩක් අපි අයින් කරන අපි කියන්නේ දිනදා අපි පාවිච්චි කරලා අපිට ප්‍රයෝජන නැද ආර්ථික වටිනාකම නැති දේවල් සියලු දේ අපි කසල කියලා කියනවා. එතකොට මේ කසල අපේ ගෙදර කසල. එතකොට අන්න එහෙම අපි මේක අපි හිතනෝ නම් අපේ ගෙදර කසල ඇත්තටම මේවා සම්පතක්. මේ කුණු නැත්තම් කසල මේක සම්පතක්. හැබැයි සම්පතක් වෙන්න නම් අපි මේක හොඳ දැනුමක් තියෙන්න ඕන අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් අපිට මේක සම්පතක් කරගන්න බෑ. අපි සීල දෙනා එහෙම අවබෝධයෙන් දැනුමින් මේකට කටයුතු කරනෝ නම් තමයි මේක සම්පතක් කරගන්න පුළුවන්. සමහරට අපේ ගෙදර කසල අල්ලපු ගෙදරට සම්පතක් වෙනවා. ඒ සමාහට අපේ ගෙදර තියෙන අපි හිතමු අපි ඇඳපු සමාහට ෂර්ට් එකක් කලිසම සාරියක් වෙන්න පුළුවන් නැත්නම් අපේ ගෙදර තිබිච්ච ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන් ඒවා අපි පාවිච්චි කරපන් නැත්නම් සපත්තුවේ බෑග් එක පැන්සල් පෙට්ටියක් වතුර බෝතලයක් සමාහට වෙන ටීවී එකක් කැසට් එකක් ෆ්‍රිජ් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් සමාහට අර අල්ලපු ගෙදර දුප්පත් පවුලක් නම් ඉන්නේ ඒ කට්ටිය ඒ ගෙදරට මේක සම්පතක් ඒ ගෙදරට දුන්නම ඒගොල්ලෝ තව කාලයක් මේක පාවිච්චි කරනවා ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඒක තවත් කාට හරි සම්පතක්ද කියලා. ඒතකොට තව අනිත් පැත්තෙන් බැලුවොත් කර්මාන්තයකට, ඉන්ඩස්ට්‍රි එකකට, කර්මාන්ත ශාලාවකට මේක සම්පතක්. මොකද අපේ ගෙදර තියෙන සමහර ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු, ලෝහ, ඊගාවට අපේ ගෙදර තියෙන කඩදාසි මේ වගේ දේවල් තවත් කර්මාන්ත ශාලාවකට අමුද්‍රව්‍යයක් වෙනවා. ඒතකොට ඒක සම්පතක්. ඒ කර්මාන්තයක පවත්වාගෙන යන්න බෑ මේ අමුද්‍රව්‍ය නැතුව. ඒ වගේම තමයි සමහර දේවල් අපේ රටේ තියෙන මේ සමහර කසල තවත් ලෝකේ වෙනත් රටකට සම්පතක්. සමහරට අපි ඉලෙක්ට්‍රොනික වේස්ට් කියන්න පුළුවන්. ඒ වගේ දේවල් සමහරට ඒවයි තියෙන විවිධ කොටස් තවත් ලෝකේ තවත් රටකට ලෝකේ තවත් රටකට සම්පතක්. ඒ නිසා හැබැයි අපි මේවා සම්පත් විදියට මේක දෙන්න ඕන නම් සම්පත් විදියට ගන්න ඕන නම් මේවට මේ ගැන අපි අවබෝධයක් දැනීමකින් අපි කටයුතු කරන්න ඕන. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය කසල ජනනය වෙන නිපද වෙන ප්‍රමාණය අපි ගත්තොත් එහෙම ප්‍රාදේශ සභා කියලා අපි දන්නෝ පළාත් පාලන ආයතන තියෙනවා ඊගාවට නගර සභා කියලා ආයතන තියෙනවා මහානගර සභා ඉතින් ඒ විදිහට තමයි අපේ පළාත් පාලන ආයතන තියෙන්නේ පළාත් පාලන ආයතන කියන්නේ මේ විශේෂයෙන්ම මේ දැනට හැම දිස්ත්‍රික්කෙම එහෙම පළාත් පාලන ආයතන තියෙනවා දැන් මාතර ගත්තොත් එහෙම 17ක් තියෙනවා මහානගර සභාවක් තියෙනවා නගර සභාවක් තියෙනවා පළාත් පාලන ආයතන පහක් තියෙන මේ ප්‍රාදේශ සභා 15ක් තියෙනවා. ඉතින් අනේ ඒ විදිහට ගත්තම මේවයි සාමාන්‍යයෙන් මිනිස්සුන් ජනනය කරන කසල ප්‍රමාණය දිනකට. එක පුජ්‍යලකු ජනනය කරන ප්‍රමාණය අපි දල වශයෙන් මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මහනගර සභාවල් වල වැඩි. ඒකට හේතුවක් තියෙනවා. මහනගර සභාවල් වල ඉන්නේ සල්ලි තියෙන පිරිසක්. මොකද ඒ නගර සභා ආශ්‍රිතව ජීවත් වෙන බොහෝ අය පරිභෝජන රටාව බොහොම වැඩි. එතකොට වැඩි පරිභෝජන රටාවක් තියෙන පෞල් ඒකකවල
ජනනය වෙන කසල ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි රෑම 800ක් විතර කොළඹ මහනගර සභාව ඊගාර මාත්‍රක අනිකුත් මාගර නගර 750ක් විතර නගර සභාවක නම් රෑම 600ක් විතර ප්‍රාදේශ සභාව රෑම 400ක් ගමේ ජීවත් වෙන ප්‍රාදේශ සභාවට ගම්මානවල ජීවත් වෙන අය අදාළ වෙන්නේ. ඒ වගේ නම් අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක් වගේ තමයි කියන්නේ. සාමාන්‍යයෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 8000කට වැඩි ප්‍රමාණයක් ඇත්තටම මේක මීට කලින් සංඛ්‍යා ලේඛන 8000කට වැඩි ප්‍රමාණයක් දිනකට ජන වෙනවා මෙට්‍රික් ටොන්. කියන්නේ විශාල ප්‍රමාණයක්. දැන් මාතර දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙනම් මාතර දිස්ත්‍රික්කේ දවසකට ටොන් 110ක් 120ක් අතර මාතර දිස්ත්‍රික්කේ ජන වෙනවා. ඒකෙන් වැඩිම ජනනය වීමක් තියෙනවා මාතර නගරේ. මාතර නගරේ දවසකට ටොන් 35ක් 40ක් අතර ජන වෙනවා. විශාල ප්‍රමාණයක්. එතකොට මේ මේ මොනවද මේවා? මේ මේගේ ආයතන වලින් ගෙවල් වලින් ඊග නැත්තම් පොදු ස්ථාන වලින් මම්මවත් වලින් ওই විවිධ ස්ථාන වලින් එක්ස්ප්‍රෙස් කරන කසල. හැබැයි මේ හැම තැනටම මේව බැහැර කරන්නේ කවුද? මේව බැහැර කරන්නේ මේ මනුස්ස සත්වයා. නැතුව වෙන සත්වයා ඇවිල්ලා කසල ගොඩාක් ඇඳලා පැලඳලා භාණ්ඩ උපකරණ පාවිච්චි කරලා ඇඳුම් පැලඳුම් මෙහෙම බාගෙට කාලා විසි කරලා එහෙම කරන සත්තු බොහොම අඩුයි. එහෙම සත්තු නැහැ. එකම සතයිනේ මනුස්ස සත්වයා. ඇත්තටම කියනවනම් නරකම සතා. ඒ නිසා මේ මනුස්ස සත්වයාගේ ක්‍රියාකාරකම බලන්න තවත් මිලියන ලක්ෂ ගාණක් විලියන ගාණක් ඉන්න සතුන්ට මහා විශාල හානියක් වෙලා තියෙනවා. මේ පරිසර පද්ධති ජීවත් වෙන්නේ මනුස්ස සත්වේ විතරක් නෙවෙයි. තවත් විශාල සතුන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. සාක සත්ව මේ සියලු ප්‍රජාවටම මේ මේක විශාල හානියක් වෙලා. මේක විශාල බලපෑමක් වෙලා. ඒ නිසා මේ අපිටත් තියෙනවා අපිට යුතුකමක්. අපිට අපේ මුතුන් මිත්තුමේ ආරක්ෂා කරලා දීපු මේ ලස්සන පරිසරය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඒක අපේ යුතුකමක්. අපි ආරක්ෂා කරලා අපේ අනාගත පරම්පරාවට මේක බාර දෙන්න ඕන. මොකද මේ අනාගත පරම්පරාවත් මේක පරිභෝජනය කරන්න ඕන. ඒ නිසා මේක අපිට විතරක් කාලා විනාශ කරලා යන්න දීපු පරිසරයක් නෙවෙයි කියන එක අපි කාගේ තිත්තොල තියෙන්න ඕන. අපි ඒකට අනුව කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි මේ ජනනය වෙන කසල අපි බලමු සාමාන්‍යයෙන් ආප මොන වගේ දේවල්ද ජනනය වෙන්නේ කියලා. ඒ කියන්නේ දිරාපත්තන biodegradable short term තියෙනවා long term කියලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලීන දිරාපත්තනේව තියෙනවා, දීර්ඝ කාලීන දිරාපත්තන තියෙනවා, කඩදාසි තියෙනවා, ඔය leakability වගේ දේවල් තියෙනවා, ඊගාට කුසිකාර්මික ඔය වී පොතු ඒ වගේ දේවල් තියෙනවා, ඊගාවට ඔය ලී පොතු වගේ දේවල් තියෙනවා, පොලිතින් ප්ලාස්ටික් තියෙනවා, බිල්ඩින් නැවේ කියන්නේ ගොඩ නැගිලි හදන අපද්‍රව්‍ය තියෙනවා, යකඩ ලෝහ වර්ග තියෙනවා, ඊගාට සතුන් මරණ ස්ථාන ස්ලෝට හවුස් කියලා තියෙනවා, ග්ලාස් වීදුරු වගේ දේවල් වගේ අද කියලා තවත් අපි නොකියපු දේවල් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් බලනකොට බලන්න 150ක් විතර කෙටි කාලීනව දිරණ කසල තියෙන 156.57ක්. ඒ කියන්නේ දිරාපත් වෙන කොටස. ඒකත් කෙටි කාලීනව. තව 105ක් විතර 106ක් විතර තියෙනවා දිගු කාලීනව දිරාපත් වෙන. එතකොට මේ දෙකේම එකතුව ගත්තම 167ක් විතර තියෙන්නේ දිරාපත් වෙන කසල. ඉතින් කඩදාසිත් ලොකුවට කාඩ්බෝඩ් වගේ දිරාපත් වෙන කල් ගත්තට ඉතා සියුම් කඩදාසි දිරාපත් වෙන ඒවා 106ක් විතර තියෙන. ඉතින් දිරාපත් වෙන කොටස මෙතන ගැත්තම 170කට වැඩිය තියෙනවා. ඒක නිසා අපිට හරි පහසුයි. අපි ආවෝද කරගෙන මේක කරනවා නම් අපිට මේ කසල පරිසරයට හානියක් නොවන විදිහට පරිසර කසල කරදරයක් නොවන විදිහට අපිට බැහැර කරන්න ඉතාමත් පහසුයි. අද අපි දන්නෝ ලංකාවේ මම හිතන ලෝකෙ එකම රට වෙන්නේ නැති ලංකාවේ කසල කඳු වලට යට වෙල මිනිස්සු මරන රට මීතොට මුල්ලේ කසල කන්දට යට වෙල මිනිස්සු මරුණා. ඒකත් මම හිතන්නේ එහෙම දෙයක් වුණේ මේ දැන් මීට වසර දෙකකට තුනකට විතර කලින් මේ තමයි ඒක සිද්ධ වුණේ. මේ ඒක සිංහල අවුරුද්දක් කිට්ටුව දවසක වගේ තමයි මට මතක. මේ සිංහල අවුරුද්දක් වගේ කිට්ටුව දවසක තමයි වුණේ. ඉතින් ඒ වගේ විශේෂ දින වලදී අපිට මතකයි ඔය වගේ ගම් වතුර ඔය වෙසක් පොය දවසේ සුනාමි නත්තල් දවස්. ඉතින් ඊගාට සාමසාර කන්ද නායෑම ඒකත් වෙසක් පොය වගේ දවස. ඉතින් මේ වගේ බලන්න පොඩ්ඩක් හිතලා මේ මිනිස්සුන්ට විශේෂ දිනවල පරිසරයේ විශාල හානි සිද්ධ කරා. එතකොට මේ කසල මේ වලට සමහර දේවල්ට කසල ප්‍රධාන සාධකයක් වුණා. ඉතින් ඒක නිසා අපි සියලු දෙනා මේක ගැන මොකද පරිසරයත් අනුකම්පා කරන්නේ නැහැ දිගටම. අපි දන්නවා දැන් මේ තියෙන තත්ත්වය බලන්න කොරෝනා COVID-19 එක. COVID-19 කියන්නේ ඇහැට පේන්නේ නැති වෛරසයක්. හැබැයි ඇහැට පේන්නේ නැති වෛරසය අපි සියලු දෙනාගේම
අතපය බැඳලා ගෙදරට කරලා අතපය බැඳලා කියන්නේ ඇවිදින්න කරන්න වැඩ කරන්න දෙන්නේ නැහැ ඈ කට තද කරලා බැඳලා නහය තද කරලා බැඳලා ගෙදරක තියලා තියපු ලස්සන බලන්න තියලා ඒ වගේ අර මං කිව්ව වගේ ජරාම සතා ගෙදරට කූඩු කරලා අනිත් සත්තුන්ට අනිත් සාක වලට අිතාමත් නිදහසේ සැරිසරන්න දීලා මේ පරිසරය බලන්න ගොඩනගන හැටි පරිසරය ගොඩනගන්න ඕන වෙලාවට සබා ධර්මයක ගොඩනගනවා මිනිස්සු කියන මේ මිනිහා කියන සතා පරිසරයට කරපු හානිය ප්‍රතිපූර්ණේ කරන්න ප්‍රතිස්ථාපනය කරන්න අවශ්‍ය වුණාම සබා ධර්මය ඒකට මිනිහ නොහිතපු බලපෑමක් කරනවා ඒකනේ අද මේ අතපය බැඳලා කකුල් බැඳලා ගෙදරට කරලා නහය කටපද කරලා බැඳලා අටවහගෙන ගෙදරට වෙලා ඉඳපන් කියලා වැඩ කරන්නේ නවත්තපල්ලා පොඩ්ඩක් උඹලෝ කරපු විනාශය හොඳටම ඇති අපිට පරිසරය හදා ගන්න ඕන කියන තැන තමයි අද මේ දීලා තියෙන්නේ මේ යථාර්ථය තේරුම් ගන්න ඕන ඉතින් ඒක තමයි මේ කරන්නේ ලෝකේ ඉතින් ඒකට අභියෝග කරගෙන අපි ඒ උත්සාහ කරනවා අපි ඒවත් මැඩපවත්තගෙන ඒ වලට එන්නත් හොයාගෙන ඒව ගහගෙන හරි මේ අපි යන ගමන යන්න හැබැයි අපි යන ගමන අපි යන්න ඕන අවබෝධයෙන් මොකද අපි නිතරම හිතේ තියාගෙන අපිට මේ පරිසරය දීලා තියෙන්නේ අපිට පරිහරණය අපිට මේක විනාශ කරන්න නෙවෙයි අපි මේක සංරක්ෂණය කරමින් අපි ප්‍රයෝජන අරගෙන මතු පරම්පරාවට ප්‍රයෝජන ලබා දෙන්න අද වෙනකොට බලන්න උස්ම ගන්න මං හිතන්නේ මම පහුගිය සංග්‍රහව දැක්ක උස්ම ගන්න තියෙන වායුවේ 90% දූෂකාරක එකතු වෙච්ච වායුව තියෙන්නේ පිරිසුදු වායුවනේ 90% උස්ම ගන්නෙ දූෂකාරක වායුව. ඒතොර අද ජල ප්‍රශ්නේ අද ලංකාවේ ජල ප්‍රශ්නේ තියෙනවා. අද ජලය කවුරුවත් කතා කරන්නේ නැහැ. අද කෙටි කාලයක් වර්ෂාව නැති වෙනකොට සියලුම ගංගාවල පතුල පේන්න පටන් ගන්නවා. ගල් මතු වෙනවා ඉහළ යස්තා. පල්ලෙහා ප්‍රදේශවල මුහුදු ජලය අභ්‍යන්තරයට එන පොඩි කෙටි කාලයක් වහින්නේ නැති වෙනකොට ජලය හිඟ වෙලා ජල භූගත ජලය අඩුවීමක් තියෙන ජලයත් අපිරිසුදු කරනවා ජල දූෂණය කරනවා ඉතින් ඒක නිසා අපට හිතන්න අපට කරන්න තව ගොඩක් දේවල් තියෙනවා අපි ඒව ගැන හිතන්න ඕන අද ළමයෙක් පාස් අද වැඩිහිටියෙක්වත් ළමයෙක්වත් පාරට බහින්නේ නැහැ අද වතුර බෝතලයක් නැති ඉස්කෝලේට යවන්නේ නැහැ පන්තියකට යවන්නේ නැහැ වැඩිහිටිය පාට බහින ගමනක් යන්නේ නැහැ වතුර බෝතලයක් අතේ නැතුව මොකද අද වතුර බිඳක් මේ තියෙන සාභායක දියපාරකින් වතුර බොන්න බැරි තත්යක් උදා වෙලා දැන් ගොඩක් කාලා අපේ අපිට මීට කලින් අපිත් එක්ක හිටු මුතුන් මිත්තුන්ට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ එළියට බහිනකොට වතුර බෝතල් අරන් ගියේ නැහැ වතුර අවශ්‍යුන්නේ නැහැ වතුර බොන්න තැන් තිබුණා සාභායක හොඳ පිරිසුදු දියපාරවල් තිබුණා ලංකාව වාසනාවන්තයි තාමත් එහෙම දියපාරවල් ලංකාවේ තියෙනවා එහෙම වතුර බොන්න පුළුවන් තැන් තියෙනවා ඒ අතින් මං හිතන්නේ ලෝක එකම රට ලංකා විතරද කියලා හිතෙනවා අනිත් රටවල් දිහා බලනකොට මොකද තාමත් දිය දෝතක් අරගෙන බොන්න පුළුවන් තැන් තියෙනවා හැබැයි බොහෝ පිරිසකට එහෙම පහසුකම් නැහැ 100ට මං හිතන්නේ 90කට 95කට විතර එහෙම පහසුකම් නැහැ ඒ නිසා තමයි වතුර බෝතලෙක උතරන් යන්නේ හැබැයි අපි මේ විදියටම ගියොත් අපි මේ විදියටම පරිසරය විනාශ කරගෙන ගියොත් අපට වැඩි කල් නොගිහිල්ලා ඔක්සිජන් බෝතලෙක උතරගෙන යන්න ඕන ඇයි අපට උස්ම ගන්න වායුව නැති වෙනවා උස්ම ගන්න බැරි වෙනකොට ඔක්සිජන් බෝතලේ හයි කරගෙන උස්ම ගන්න වෙනවා. අන්න ඒ තත්ත්වෙට අපි මෙහෙම කසල කළමනාකරණය කරගෙන ගියොත් අපිට ඒ තත්ත්වෙට මූණ දෙන්න වෙනවා. ඒ නිසා අපිට මේ ගෘහස්ත කසල අපි ජාන වෙන කසල බැලුවොත් එහෙම ගෘහස්ත කසල වෙනසල් කාර්මික අපිට ආයතන අපිට මාර්ගහ වෙරළ තීරය අපිට ගොඩනැගිලිසුණු බු නොය විදියට අපිට මේව කොටස් කරගන්න පුළුවන්. එතකොට මේ අපි බැලුවොත් එහෙම සාමාන්‍ය මේ ජනන වෙන කසල ගෙවල් වලින් එකතු වෙන කසල තමයි මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ. මෙයාගේ කසල කඳු මේ අපිට වැඩි නෑ අපි මම දැන් අපි ජීවත් වෙන මේ මං ජීවත් වෙන ප්‍රදේශයට ආසන්න කොටවිලට ගිහිල්ලා බැලුවනම් මාතර නගරයේ කොටවිල තියෙන මේ විශාල කසල කන්දක් තිබුණා දැන් ඒක වහලා නමුත් දැන් දිනපතා ගේන කසලත් ගොඩවල් ගහලා වලවල් හරලා ඒවා ගොඩ කරන එක තමයි කරන්නේ ඒක අඩුවීමක් නෑ මේ කසල ජනනය කියන එක කොයි වෙලාවකවත් අඩු වෙන්නේ නැති දෙයක් මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිවාඩු දුන්නයි කියලා සුනාමි ආවයි කියලා ගම් වතුර ආවයි කියලා මේ වෛරසේ කොරෝනා කොවිඩ් ආවයි කියලා එහෙම කියලා මේ කිසිම වෙලාවකවත් මේ කසල ජනනය කියන එක අඩු වෙන්නේ නැහැ දිනපතා මේක වැඩි වෙනවා. ඒක අඩු කරන්න බෑ. එහෙනම් මනුස්ස වර්ගේ නැති වෙන්න ඕන. මනුස්ස වර්ගේ නැති වෙන දාත තමයි කසල නැති වෙන්නේ. ඒ නිසා මේක දිනින් දින මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ බලන්න දැන් මේ මාතර මේ 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 පින්තූරේ බැලුවොත් මේ මාතර මේ
මේ කලපුව කලපුව කියන්නේ මේ 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 වැල්ලමඩම කලපුව ඉතින් මේ වැල්ලමඩ මේ මේ මාතර ආසන්නේ තියෙන කසල ගොඩවල් ඉතින් මේ මේ කොටවිල මේ 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 ටිකක් මීට පෙර ගණිපු වින්තූරය මේ නගර මාතර මහනගර සභාව කුණු ගිහින් දාපු කොටවිල එතන තියෙන ඒ ජල පෝෂක පද්ධතියත් එක්ක තිබිච්ච වින්තූර මේ පෙරණිය හැබැයි මේක ඉතින් දැන් අපි බලන්න ඕන දැන් ඉතින් මේ මේ කසල මේ විදියට බැහැර කිරීම නිසා අපිට විශාල ඝනපුරය බැඳී ඇති පරිසර ගැටළු රාශියක් තියෙනවා මම ඉස්සෙල්ලා මේවා තියෙන ප්‍රශ්න පැත්ත තමයි කතා කරන්නේ ඒක නිසා තමයි මේ විශේෂයෙන් මේවට බැඳුණු ප්‍රශ්න පරිසර ගැටළු ගොඩක් තියෙනවා එකක් මේ වායු දූෂණය ජල දූෂණය පස දූෂණය සෞඛ්‍යමය පස ජෛව විවිධත්වයට හානි වීම පරිසර අලංකාරය නැති වීම සමාජීය ගැටළු ආර්ථික ගැටළු මේ ආකාරයට බැලුවොත් එහෙම විශාල මේකටත් වැඩි ප්‍රශ්න රාශියක් තියෙනවා ඉතින් ඒක නිසා අපි මේ මේ ප්‍රශ්න මේ තරම් මේ ප්‍රධාන ප්‍රශ්නයක් කරගෙන මොකද ලංකාවේ කසල ප්‍රශ්නේ තමයි මම හිතන්නේ තියෙන අපිට විසඳ ගන්න බැරි වෙලා තියෙන දෙවැන්ත ප්‍රශ්නයක් කසල නිසිලස බැහැර කිරීම කසල කළමනාකරණය කියන එක ලංකාවේ දෙවැන්ත ප්‍රශ්නයක් මේ සඳහා මං හිතන්නේ වියදම් කරපු මුදල ගත්තොත් එහේ මීතොට මුල්ල කන්ද කුණු කන්දට වැඩිය වැඩි මුදලක් මේකට වියදම් කරලා තියෙනවා. ඒ තරම් මුදල් මුදල් මේ සම්භාරයක් මේකට වියදම් කරා. මේ වෙනකොටත් හැම ප්‍රාදේශ සභාවක්ම හැම නගර සභාවක් හැම මහනගර සභාවක්ම විශාල මුදලක් වියදම් කරනවා. හැබැයි නමුත් ප්‍රශ්නය තාමත් මහ පොළොවේ හැමයි. ප්‍රශ්නේ විසඳන්න බෑ. ප්‍රශ්නෙට නියම සැලසුම් නියම ක්‍රමවේදයක් නියම විසඳුමක් ඇවිල්ලා නැහැ තාම. ඒකට එකම හේතුව තමයි මේ කසල ජනනය කරන මිනිස්සු විදියට අපෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අඩු. කසල ජනනය කරන පුරවැසියන් විදියට මේ ලාංකිකයන් විදියට අපි දෙන්න සහයෝගය අඩු. අපි කසල ටික හදල එළියට දාලා බකට් එකේ පුරවලා පාරෙන් තියලා නැත්තම් ගෝණියක දාලා පාරෙන් තියලා බැඳලා අපි බලනෝ ඒක ගෙනහිල්ලා වෙන දේ අපි නෑ අපේ ප්‍රශ්නේ අපි අතනින් ඉවර කරනවා. අපි හිතනවා එච්චරයි අපිට තියෙන්නේ අපි ගේක බැඳලා එළියෙන් තියුවම හරි. බැඳල එළියෙන් තියුවම කවුද ඒක විසඳන්නේ කවුද මල්ලේ තියෙන ටික අරගෙන වෙන් කරලා මේ හරියට කළමනාකරණය කරලා ඒව ඒව අදාළ තැන් වලට යොමු කරන්නේ ඒව ප්‍රතිචක්‍රීය කරන්නේ කවුද ඒක ගැන අපි හිතන්නේ නැහැ අපි කෑව බිව්වා අපි ඇඳ පැලඳ අපි පරිහරණය කර අපි ඒක එළියෙන් තිබ්බා අපි හිතනවා අපි හරි කියලා හැබැයි මේ අපි හරි නැහැ අපට තමයි මේ ප්‍රශ්න සේරෙන්නේ වායු දූෂණ ජල දූෂණ පරිසර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න ජෛව විවිධත්වය මේ වෛරස් ඔක්කොම එන්නේ අපිට තමයි. අන්න එතකොට තමයි අපිට මතක් වෙන්නේ. අපට බොන්න පිරිසුදු වතුර නැති වුණාම තමයි අපිට මතක් වෙන්නේ. අපි කර දේ වැරදි කියලා. අපට උස්ම ගන්න ඔක්සිජන් නැතුව අපි ගැහිලා බිමට වැටිලා වැටෙනකොට අපිට උස්ම ගන්න නැතුව මං හිතන්නේ ඉන්න බෑ තමයි මේ විනාඩියක් තප්පර ගානක්වත් ඉන්න බෑ. එතකොට අපිට උස්ම ගන්න නැතුව හොඳ පිරිසුදු වාතය නැති වුණාම තමයි අපිට මතක් වෙන්නේ. එතකොට හැබැයි අපිට ඒක ප්‍රතිස්ථාපනය කරන්න ගොඩ නගන්න අපිට බෑ. එතකොට අපිට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඒකට අපිට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තියෙන ප්‍රශ්න අපි නිකන් එකින් එක බලමු. ජල දූෂණය වෙනවා අපදීර ජලයට මිශ්‍ර වෙන ජල පහරවල කසල නිසා. අප ජලයත් අපදීරත් ජලයට මිශ්‍ර කරන ගොඩාක් අපි දන්නවා අපේ ගෘහස්ත මට්ටමින් අපි ගොඩාක් අපේ ගෙදරක ගත්ත විවිධ කසල තියෙනුනේ. දිරාපත්වන කසල තියෙනවා, දිරාපත් නොවන කසල තියෙනවා, විද්‍යුත් අපද්‍රව්‍ය කියලා ඊ-වේස්ට් කියලා තියෙනවා, ඊගාට රසායනික අපද්‍රව්‍ය තියෙනවා, හැසඩස් වේස්ට් තියෙනවා, අන්තරාදායක අපද්‍රව්‍ය තියෙනවා, විවිධ දේවල්. අපජලය තියෙනවා, අපිරිසුදු ජලය. මේ හැම දෙයක්ම අපි පරිසරයට තමයි බැහැර කරන්නේ. ඉතින් මේවා ජල දූෂණය මේ අපජලයේ බැහැර කරලා ඒක ජරපාරවල අවහිරල ජලයට කසල මිශ්‍ර වීමෙන් ජල දේහවල තියෙන ආලෝකය නැති වෙලා මේ ජල දේහ විනාශ වෙනවා. ඒතර මේ වගේ පින්තූර මං කලනුම් මේ පින්තූර මේ තව දැන් බලන්න සමහර ලෝකෙ මෙහෙමත් දරුවෝ මෙහෙමත් මේ කසල ගොඩවල බැහැලා මේ තියෙන රටවල් තියෙනවා මෙහෙම. ලංකාවේ තාම මෙහෙම දකින්න නැහැ. නමුත් මේට සමානවම සමහර ජල පද්ධති ජල මූලාශ්‍ර මේ වැව් වමුණු මෙහෙම විනාශ කරපු තැන් නැතුව නෙවෙයි ලංකාවේ තියෙනවා. දැන් මේ සාගර ජලය සාගර පතුල අපි දන්නවා මේ දවස්වල විශේෂයෙන්ම ජලයේ දූෂණය වීම සම්බන්ධයෙන් අපිට විශාල ගැටලුවක් වුණා පහුගිය දවස්වල මේ නැවක් මේ ආසන්නෙම ගිනිබත් වුණා. ඉතින් ඒ තුලින් අපිට සාගරයට විශාල හානියක් වුණා. තාමත් ඒක ඇස්තමේන්දු කරන මොන සාගරේ හැම සාගර පතුලේ ඉඳලා මතු පිට ජලය දක්වාම මේ ප්‍රශ්නේ ඇති වුණා. ඉතින් ඒව මොනතරම් විනාශයක් වුණාද කියලා ඇස්තමෙන්තු කරනවා. නමුත් ඒව අපිට ඇහැට පේන විශාල පරිසර ප්‍රශ්න.
එතකොට මේ දැන් අපි දන්නවා මේ අපි අහලා අපි දන්න දෙයක් තමයි මේ 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 පැසිෆික් ගාබේජ් පැච් එක මම හිතන්නේ වර්ග කිලෝමීටර මිලියන 1.6ක් කියන විශාල ප්‍රදේශයක් වර්ග කිලෝමීටර 65610යි ලංකාව මේක මිලියන වර්ග කිලෝමීටර මිලියන 1.6ක් කියන විශාල ප්‍රදේශයක තියෙන ප්ලාස්ටික් පොලිතීන් එකතු වෙලා පැසිෆික් සාගරයේ මේක තියෙන්නේ. ඒතර මේ වගේම තමයි මේ වගේ තවත් පැච් හතක් මේ මහා සාගරයේ සමුද්‍රයේ තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒතර පැසිෆික් පැච් එක තමයි විශාලම පැච් එක. ඒතර මේ තරම් බලන කොච්චරනම් සාමාන්‍යයෙන් කොච්චරනම් තොගයක් මේ මහා සාගරයට පොලිතින් ප්ලාස්ටික් එනවද? අපි හිතන්න එපා පොලිතින් ප්ලාස්ටික් කියන්නේ මේ මුහුද ආසන්නයේ ජීවත් වෙන මේ මිනිසුන්ගෙන් විතරක් නෙවෙයි. මේ ගංගා 104ක් ගංගා ගලාගෙන බලසෙන මේ ලංකාවේ හැම ජල පහරකින්ම හැම ජල මූලාශ්‍රයකටම බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් ගලාගෙන එලා ගංගා හතරට වැටිලා මේ මහමුදුර වැටෙන්නේ. එතකොට මහමුදුර වැටිලා මේ මහ සාගරයට එකතු වෙන්නේ. ඒ වගේ ලෝකෙ බොහෝ හැම රටකින්ම එකතු වෙන ඒවා මේ විශාල ප්‍රමාණයක්. 2050 වෙනකොට අමාර වෙනාවකී පළ කරන 2050 වෙනකොට මාළුන්ට වැඩියේ කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඒරියා එකක් විශාල ඒරියා එකක් පොලිතින් ප්ලාස්ටික් මහා සාගරයට එකතු වෙනයි. ඉතින් එහෙම බහ භයානක තත්ත්වයක්. මේ සියල්ලටම මුල මේ මානවය නැත්නම් මේ මිනිසා මානව ක්‍රියාකාරකම්. අපට විශේෂයෙන්ම තියෙන ලොකුම අඩුව තමයි අපට නැහැ පරිසර අධ්‍යාපනය. පරිසර අධ්‍යාපනය මේට වැඩිය තියෙන්න ඕන. මම එහෙම කියන්නේ උගත්කම උගත්ම කියලා අපි දැන් පිළිගන්නේ අපේ රටේ නම් මොකද ඉංජිනේරුවෙක් වෙනෝ නම් නැත්නම් වෛද්‍යවරයෙක් වෙනෝ නම් ඈ ඊගාට පරිපාලන සේවයේ ගිහිලා පරිපාලන නිලධාරියෙක් වෙනෝ නම් ඈ ඒ වගේ කෙනෙක් වෙනකොට අපි කියනවා අපි ඒගොල්ල උගත්ම කට්ටිය. නමුත් අද රටේ කසල මංගේ උගත්ම පිරිසනේ ඉන්නේ නගර සභා සීමාවල මහා නගර සභා සීමාවල අපි හිතනවා වැඩිපුර උගත් මිනිස්සුයි. හැබැයි මේ ප්‍රදේශවල කසල ජනනය බලන්න සාමාන්‍යයෙන් බලන ගමේ ගෙදරකට වැඩිය උගත් කියන ඔය අපි කියන පිරිසකගේ ගෙවල් වල කසල ජනනය විශාල වශයෙන් වැඩි. එයා ඒගොල්ල උගත් වුණාට මේ පරිසර අධ්‍යාපනය මේ කසල කළමනාකරන ඔහු පරිසර අධ්‍යාපනය මේ කසල විතරක් නෙවෙයි අනිත් පරිසර අධ්‍යාපනයත් ඒව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම විශාල වශයෙන් අඩුවක් තියෙනවා. අපේ දරුවෝ පරිසර නියම කරන දරුවෝ විශේෂව මේ ජනාධිපති පදක්කම් වලදී එහෙම විශේෂයෙන් මේ සමීක්ෂණ කරනවා රිසර්ච් කරනවා. මේවෙන් අපිට තේරෙන තොරතුරු වලින් අපිට පේන උගත්කම කියන එක පරිසර අධ්‍යාපනයේ නැහැ. උගත්කමට පරිසර අධ්‍යාපනය එකතු වෙලා නැහැ. ඒක රටේ අඩුවක්. අපි පරිසර අධ්‍යාපනය දෙන්න ඕන. අපි මේ හැම දෙයකම කුඩා කාලේ ඉඳලා මේවා මේ පරිසර අධ්‍යාපනය දරුවන්ට දෙන්න ඕන. දීලා මේක ආකල්පම වෙනසක් ඇති කරගත්ත පිරිසක් බිහි කරගන්නවා. ඒක අඩුවක්. ඒතකොට මේ වායු දූෂණ අපි දන්න පොලිතින් ප්ලාස්ටික් පුච්චනවා. විශේෂයෙන්ම ගෘහස්ථ මට්ටමින් විශාල වශයෙන් පුච්චනවා. සමහර අය සමහරට ග්‍රාමීය මට්ටමින් මේක කරනවා. සමහරු මේවා තමන්ගේ ලිප ගිනි මොලව ගන්න ලිප පත්තු කරගන්න මේ ප්ලාස්ටික් පොලිතින් පත්තු කරන. ඒ තරම් පරිසර අධ්‍යාපනයේ දුර්වල ඒ තරම් අධ්‍යාපනයක් නැති පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා සමහරට තමන්ගේ නිවසේ එකතු වෙන ටික ඒ ගේ පිටිපස්සෙ කොතන හරි පුච්චනවා. එහෙම මිනිස්සු මේ පරිසරෙ ඉන්නවා. මේ අපේ පරිසරෙත් ඉන්නවා. එතකොට මේවෙන් තියෙන හානිය මේක පිච්චුව මොකද්ද වෙන්නේ? මේ පිච්චුව මේවෙන් මොන වගේ වායුද පිට වෙන්නේ? මේව පිළික මේ මිනිසුන්ගේ ජීවිතවලට මානවගේ ජීවිතවලට මිනිසගේ ජීවිතවලට මේව කොහොමද බලපාන්නේ? ඒවෙන් හැදෙන රෝග මොනවද? මේ වායුවේ තියෙන වායුව දූෂණය වෙන්නේ කොහොමද? ඒවට මොන වගේ වායුන් එකතු වෙන්නේ? ඒව ගැන අවබෝධයක් මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන පොලිතීන් බඩු බාහිර කවලමේ තියෙන මෙට්ට කොට්ට ඔක්කොම දාලා ඒ රුජි ෆෝම් එක මේ තියෙන ගෙවල් වල ප්ලාස්ටික් කෑලි පීලි කෑලි ඔක්කොම දාලා ගිනි තියෙනවා. මේවා ඊටමත් විශාල පරිසර හානි. ගෘහස්ත මට්ටමින් තමයි විශාල පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ මේ දුඟද ජනනය වීම ගිනි ගැනීම ඉස්ස ද්‍රව්‍ය ජනනය වීම දූවිලි ජනනය වීම වගේ විශාල වායු දූෂණ තත්ත්වයන් මේ ගෘහස්ත මට්ටමින් සිද්ධ වෙනවා. ඊගාට වායු දූෂණ මේ අපි දකින්න ගෘහස්ථ මට්ටමේ විතරන්නේ ඊට පස්සේ මේ ගෘහස්ථ මට්ටමේ තියෙන දේවල් එකතු කරගෙන ගිහිල්ලා කොහේ හරි පරිසරයේ තියෙන හොඳම පරිසර පද්ධතියකට දාලා තමයි මේව ගිනි තියන්නේ. එක්කෝ මේක තෙත්බිමක් වෙන්න පුළුවන්,
එක්ක මේක පහවීමක් වෙන්න පුළුවන්, එක්ක මේක වනාන්තරයක් වෙන්න පුළුවන්, එක්ක මේක ගං ඉවුරක් වෙන්න පුළුවන්, කලපුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පරිසරය අතින් ඉතාමත්ම වැදගත් තැනකට පරිසරය අතින් බලන්න මේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කරනවා. හැබැයි මේ පරිසර පද්ධතිය විනාශ කරන්න මෙතෙන්ට මේ එවන්නේ එවන්නේ කවුද? මේ ගෘහස්ත මට්ටමේ මිනිස්සු. ගෘහස්ත මට්ටමින් හෝ ආයතන මට්ටමින් හෝ නගර සම්මේලන මන්මාවත් හෝ පොදු ස්ථාන හෝ මොන හරි තැනකින් තමයි මේ දේවල් මෙතෙන්ට එන්නේ. ඊගාට පස දූෂණය. පසේ රසායනික தත්ත්වය භෞතික தත්ත්වය විනාශ වෙනවා. ඊගාට පස නිසරු වෙනවා. පස නිසරු වෙලා ජලය එහෙම පසට උරා ගැනීම නැති වෙනවා. මුල් වර්ධනයේ සීමා වෙන මේ ආකාරයට පස දූෂණයලා ඊගාවට අපේ පසෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ආහාර අරුදයක් දැන් මිනිස්සුන්ට කෑම බීම මොන මොන මේ විසවස වලින් දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි කෘමිනාශක වල්නාශක ඒ වගේ රසායනික පොහොර ගේන එක නවත්තන්න රජයේ තීරණය කළා තියෙනවා. එතකොට මිනිස්සු එක පැත්තකින් මේවයි තියෙන ප්‍රතිවිපාකයේ මේවයි තියෙන අහිතකර ප්‍රතිවිපාක මිනිස්සු මිනිස්සුන්ට මේක අවබෝධයක් නැහැ. එක පිරිසක් කියනවා මේක ඕන මේ කියලා. එයාලට ඕන වස විස හරි ගහලා මිනිස්සුන්ට කන්න නෙමෙයි මිනිස්සුන්ට කන්න නෙමෙයි මොනවා හරි නිස්වාදනය කරලා සල්ලි උපයන්න තමයි ඒක. මිනිස්සු කන බව දන්නෝ දැනගත්තට ඒ කන එකට එහා ගිය චේතනාව තමයි මුදල් ලිපි. එතන මුදල් ලිපීමේ අරමුණින් වසවිස ගේන්න කියලා පිරිසක් කෑ ගහනවා. වසවිස ගෙනත් දෙන්න අපිට ඒ වසවිස ගහලා මේ කෑම හදලා දෙන්න ඕන. එතකොට මේ වසවිස ගහලා මේ වසවිසයි දැන් මේ අපේ කසල අප පොලිතින් ප්ලාස්ටික් මේ අපට රුගේ සේරම ගහලා මේ මහ පොළොව මේ හොඳ පොළොවක්. මේක හොඳ පොළොවක්. ඇත්තටම මේ වවාගෙන කන්න පුළුවන් රටක් තමයි ශ්‍රී ලංකාව. හැබැයි වවාගෙන කන එක නතර කරලා හිඟා කන්න ලෑස්ති වෙලා තමයි දැන් තියෙන්නේ. වවාගෙන කන්න පුළුවන් රටක හිඟා කන තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ විදේශීන් විදේශ රටවල් වලින් ණය විවිධ ව්‍යාපෘති මුවාවෙන් විවිධ ආකාරයෙන් විවිධ මේ සංවර්ධන පාටයක් එකතු කරගෙන හිඟා කන මට්ටමකට මොකද රටේ නිෂ්පාදනයක් කරලා රටසයන් පෝෂිත කරලා මේක ගන්නවට වඩා අපි මේ මාතෘකා පිට ගියොත් මේ රට සම්පූර්ණ හිඟා කන තත්ත්වයකට පත් වෙලා තියෙන සමාජ අනාගතයේදී මේක යටත්විත් රටක් නැවත වෙන්න පුළුවන් තත්ත්වයකට දැන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සුන්දර අපි ගත්තොත් ඇත්තටම හොඳ මහ පොළොවක් තියෙනවා. අපි නිතරම හිතන්න ඕන මේ මහ පොළොව කියන එක මම මේ ප්‍රෙසන්ටේෂන් තමයි එක තැනක ඇති ඒක මේක මේ අපේ මහ පොළොව කියන්නේ අපේ බඩ වගේ කියලා අපි හිතා ගන්නවා ආමාශය. මොකද එහෙම මම කියන්නේ අපේ මේ කටින් අපි ඇතුළට දාන්නේ නැහැ නේද දිරවන්න බැරි දෙයක්. අපේ බඩට අපි දාගන්නේ නැහැ දිරවන්න බැරි දෙයක්. අපි දාන්නේ ඉස්සෙල්ල බලනවා මේක කන දෙයක්ද මේක බඩට ඔරොත්තු දෙනවද මේක විස වෙනවද මේක රසද මේක තිත්තද නැත්තම් මේක දිරවනවද නැද්ද. අපි මේ සියලු දේවල් බලලා තමයි ඒක දාගන්නේ. අන්න ඒ වගේ අපි මේ මහ පොළොවට දාන්න ඉස්සෙල්ලත් අපි කල්පනා කරනවා නම් මේක මේ පසට දරා ගන්න පුළුවන්ද? පස ජීර්ණය කර ගන්න පුළුවන්ද? පස දූෂණය වෙන්නේ නැද්ද? මේක දාලා පස නිසරු වෙනවද? අපිට අන්න ඒ විදිහට හිතනවා නම් අපිට මේ පස සුරකින්න පුළුවන්. ඊගාට පස දූෂණය මේ වගේ දාපු තැන්වල පස නිසරු වෙච්ච ස්ථාන. ඊගාට සෞඛ්‍ය ප්‍රශ්න. රෝග වාහකයෝ මැස්සෝ සාල වශයෙන් බෝ වෙන මේ කසලත් එක්ක ඊගාට විවිධ බැක්ටීරියා වෛරස් ඒ වගේ දේවල් ඇති වෙනවා. ඊගාට පරිසරය වෙනස් වෙන වෙන රෝග රෝගාබාධ මේ අපි නොදෙනු අත විවිධ රෝග පරිසරයේ මේ කසල නිසා ඇති වෙන ප්‍රශ්න තියෙනවා. මේ හැම පින්තූර කීපයක් පරිසර අලංකාරය අපි දන්නවා විශාල වශයෙන් පරිසර අලංකාරය නැති වෙලා තියෙනවා. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක පාරේ යනකොට මේ මාස් මේ කමේ නහය දාගෙන කටේ තිබිච්ච මාස්ක් එක පාරේ හැලෙනකන් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මාස්ක් පුදුමාකාර විදිහට මේ මාස්ක් දැන් මාර්ගවල දෙපැත්තවල කුණු ගොඩවල් ගහනවා. එහෙනම් සමහරට ලස්සන තැනකට අපි ගියාම ඒ ලස්සන තැන අපි අරගෙන යන සීලොන් පොලිතින් ප්ලාස්ටික් ඒව දාලා අපි ඒව බැහැර කරලා ඒ තැන විනාශ කරලා තමයි එන්නේ. ඉතින් එහෙම ක්‍රියාකාරකම් තමයි අපේ මිනිස්සුන් ළඟ තියෙන්නේ. පරිසර අලංකාරය ඊගාට ජෛව විවිධත්වය මේක විශාල ප්‍රශ්නයක් කියලා තියෙනවා. ප්ලාස්ටික් පොලිතින් බලන් පරිසර පද්ධතියේ විශේෂ තර්ජනවල ජාන විවිධත්වය ඒ වගේ විවිධ සත්තුන්ගේ උන්ගේ චර්යා රටාවන් වලට විශාල වශයෙන්
උගේ වාසස්ථාන වලට ඒ චර්යා රටාව උගේ ආහාර පාන වලට විශාල වශයෙන් මේක ප්‍රශ්නයක් වෙලා. මොකද මේ කසල සමහර මේ අපි තියෙන පින්දුර වල මේ කුරුල්ල මේ කුරුල් ළඟපම මේ බලන්න දැන් මේ කොයින් මේ මම පින්දුරේ පෙන්නන එක දැන් මේ මාස්ක් එක කුරුල්ලට පැටලිලා මේක මංචු දාලා වගේ අල්ලලා ගැට ගහලා වගේ කකුල් දෙක. ඒතකොට මේ වගේ කුරුල්ල තව කොච්චර ඇද්ද? මේව හුලඟ ගිහිල්ලා ගස්වල පටලෙලා කුරුල්ලන්ගේ කකුල් වල පටලයිලා මේ වගේ වෙච්ච කුරුල්ල කොච්චර ඇද්ද? මේ වගේ මහා සාගරයට දාලා මාළුන්ගේ අර මේ ප්ලාස්ටික් බෝතල් පොලිතීන් මේ පටලැවිලා තව කොච්චර නම් සත්තු මේ මහා සාගරයේ ඇද්ද? අපි කියන විදිහට මහා සාගරයේ මේ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් පොලිතීන් ප්‍රමාණයක් තියෙනවා නම් ඒකෙන් මොන තරම් සත්තු විනාශ කරලා ඇද්ද? ඒ වගේ බලන්න මේ පියාසර කරන මේ සත්තු කැස් බෑව විද සත්තුනේ මේ පොලිතින් කාලා මේ සමහරුන්ගේ මේ ප්ලාස්ටික් වලලු වැඩිලා සම්පූර්ණ ඔව් වැඩෙනකොට ඌ සම්පූර්ණ විකෘති වෙලා. ඊගාට සමාජ ගැටලු මට මෙතෙන්දි පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් පොඩි මේ ජයවිදත් මම මේ අද Facebook එකෙන් දැකලා ගත්තේ මිනිමයිස් කරන්න. චුට්ටක් මේක බලන්නකෝ මට මේ පොඩ්ඩක් වෙලා මදි වෙන හැබැයි උනාට මේක පෙන්වන්න ඕනේ කියලා හිතුණා. බලන්න මේ ජයවිදත්තේට ඔහම මම හිතන්නේ විනාඩි දෙක තුනක් වගේ තියෙන්නේ. Gas bag. These guys found a turtle on the shore. Perhaps he's just chilling out. Yeah. It's not dead, is it? But then they discovered what was really going on. It was trapped. By the waist, wrapped around its leg. They realized they needed to act quickly. And free the turtle. One man tried to remove the plastic bottle first. But it seemed impossible. He then realized that he just needed to release the turtle's front leg from the rope. But the challenge was that neither of them had a knife. Soon they found another way to get rid of the rope, burning it with a lighter. It worked, and finally the turtle was free. They waited for it to return to the sea, but it was too tired to move into the water. So they gave it a hand by putting it far into the sea for the waves to carry it away. This turtle was lucky to meet these kind-hearted men today. Not all sea creatures are this lucky. These two people definitely have a great story to tell about their trip. We humans share the earth with other living beings. Whatever we do may also affect their lives. Let's leave nothing behind but footprints.
මම හිතන්නේ ඔබට පේන්නේ නැති ඒ පින්තූරයෙන් ඒ මේ වීඩියෝ ක්ලිප් එකෙන් අපට පේන්න බොහොම කලාතුරකින්. ඒ කියන්නේ අපට පේන්නේ ඇත්තටම ගොඩබිමට එන මෙහෙම හදිස්සියෙන් එන ඔය මොහොද කැස් බෑව වගේ මොන හරි ගොඩබිමට එන එකෙක් විතරයි. නමුත් අපිට මේ මහා සාගරය ඇතුලේ මේ තියෙන පොලිතින් කන්දරාවත් එක මොනතරම් සත්තු කොරල්පර මොහොදු ජීවි ඊගාට ඔය ඒව සාක සත්ත්ව කියන මේ සියලු දේ කොච්චරනම් විනාශ වෙනවද ඇත්ත. එතකොට මේවට බලපාලා තියෙන මේ මනුස්ස මානව ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ අක්‍රමවත් බැහැර කිරීම. ඒක නිසා බලන්න අර සතාගේ අර ඌ මැරෙන්න දී වෙලාවට ඌ හරි ලකී කියලා කියන මොකද ඒ සතා මිනිහෙකුට අහු වුණා. අහුවෙලා ඒක එයාට පිහියක් තිබුණේ නැහැ. නමුත් ලයිටරයකින් ඒක පුච්චලා ගලවලා යැව්වා. එමේ සවසානට කිව්වේ මොකද්ද? අපි යන්නේන තැන්වලදී අපි යන්නේන තැන්වලදී අපේ පාසටහන් විතරක් ඉතුරු කරන්න මිනිස් ඒ සතුන්ටත් ජීවත් වෙන්න අපිත් එක්කම අයිතියක් තියෙන අපි වගේම ඒ නිසා උන්ටත් ඉඩ දෙන්න ඕන අපි ජීවත් වෙන්න අපි යන තැනක අපේ පාසටහන් විතරක් ඉතුරු කරන්න වෙන කිසි දෙයක් ඉතුරු කරන්න එපා කියලා. ඉතින් ඒක නිසා අපි සියලු දෙනා මේවා හොඳට හිතර ගන්න ඕන. ජීවත් වෙන පරිසරික අර සමාජීය ගැටලු තියෙනවා මං කිව්වා. හරි අප්‍රසන්නයි සමාජ පරිසරය. ඊගාඩ් මේ වගේ ඉතාමත් අක්‍රමවත් නිවාසී දෙකීමේ වගේ පරිසරයක් තමයි තියෙන්නේ මේ කසල ප්‍රශ්නෙත් එක්කම වැඳිලා. ආර්ථික ගැටලු විශාල වශයෙන් මම මුලදී කිව්වා වගේම විශාල මුදල් කන්දරාවක් මේ සඳහා වැය කරනවා. නගර සභා ප්‍රාදේශ සභා විශාල වශයෙන් මේ වලට මුදල් විශාල මුදල් ප්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරී විදියට අපි විශාල මුදලක් මේ සඳහා වැය කරා. පිළිසරු ව්‍යාපෘති කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරලා විශාල මුදලක් වැය කරා. නමුත් අපට මේ ප්‍රශ්න විසඳන්න බැරුණා. ඒකට මම කලින් කිව්වා වගේම අපට මේකට සමස්ත ප්‍රජාවගේ සමස්ත මිනිසුන් සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඉතින් පරිසරය ආරක්ෂා කිරීම සහභාගී පරිසර මානව පරිසර යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඒකට හේතුව මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට නම් මේ පරිසරය අපි ආරක්ෂා කරන්න ඕන. අපි සහභාගී සම්පත් හීනවීම වැළක්වන්න ඕන. ඒ වගේම සහභාගී සම්පත් මේ මානව සම්පත් දූෂණයම වළක්ව ගන්න ඕනේ. මේ ආකාරයට අපි පරිසරයේ මානව පරිසරයත් සහභාගී පරිසරය යන දෙකම හානියක් නොකර මේ රැක ගන්නවා. එහෙම නැතුව මානව ශිෂ්ටාචාරය පවත්වාගෙන යන්න බෑ. ඒක සමතුලිත කරගන්න ඕන. ඉතින් මං කලින් කිව්වා වගේ මේ බලන්න මේ අපි නිතරම හිතන්න ඕන මං කිව්වේ මේ ප්‍රෙසන්ටේෂන් එකේ අපි තියෙන මේ වනාන්තර මම මුලදී කිව්වා වගේ වනාන්තර අපේ පෙනහළු වගේ කියලා අපි හිතන්න ඕන. අපේ පෙනහළු වලට අපි ඩැමේජ් එකක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. හානියක් වෙන කිසිම දෙයක් කරගන්නේ නැහැ. අපි අන්නේ වගේ මොකද අපට අවශ්‍ය ඔක්සිජන් ටික ලබා දෙන්නේ මේ වනාන්තරවලින්. අපිට මේ ඔක්සිජන් ටික ලබා දෙන්නේ නැත්නම් මේ වනාන්තර ටික විනාශ කරගත්තොත් අපිට ඔක්සිජන් නැතුව යනවා. අද අපි මුදල් දීලා ගන්න නැත්තේ ඔක්සිජන් විතරයි. වතුර බිලකුත් හැම ගෙදරටම එනවා. බොහෝ කෙනෙකුට තමයි වතුර බිලක් නැත්තේ. බොන වතුර ටිකට පරිහරණය කරන වතුර ටිකට වතුර බිලක් තියෙනවා. රුපියල් 1000ක 2000ක වතුර බිලක් තියෙනවා. ඒතර වතුර ටිකක් සල්ලි වලට ගන්න දැන් රටේ වාසනාවට වතුර තියෙනවා. නමුත් තියෙන වතුර පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙච්ච නිසා වතුර ටිකක් අපි සල්ලි වලට ගන්නේ පිරිසුදු කරපු වතුර. නමුත් අපි තාම ඔක්සිජන් සල්ලි වලට ගන්න ගත්තේ නැහැ. සාමාන්‍ය ඔක්සිජන් ගන්න ගත්තොත් මට මතකයි කියලා තිබුණා ලීටරයක් රුපියල් 80 ගානේ ලීටර මාසෙකට ලීටර් මම හිතන්නේ 500 ගානක් දුන්න රුපියල් 47000ක් විතර යනවා දවසකට. එක පුජ්‍යලයකට ඔක්සිජන් මිලදී ගන්න ඔක්සිජන් මිලදී ගන්න උන. ඒක නිසා මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි ඒ නිසා අපි මේ සියල්ල රැක ගන්න ඕන අපේ පෙනහළු වගේ තමයි වනාන්තර. ඊගාවට මං කෝ ආමාශය, පස, අපේ ආමාශය වගේ, අපේ මේ ගංගා ටික. මේ පරිසර පද්ධති කියන මේවා සියල්ල රැඳී තියෙන මේ ගංගා මත මේ අපේ දමනී, අපේ නහර වගේ ශරීරයේ තියෙන. මොකද මේ ගංගාවක් බැස යන ඒ ගංගා බැස යන මාර්ගය මේවා වෙනස් කරොත් අපි හිතමු මේ ගංගා බැසගෙන නොගියොත් බලන්න මේවා වතුර අඩු වෙලා මේවා ගල් මතු වෙලා පොඩ්ඩක් පායන්කොට පතුල පේන්න පටන් ගන්න පතුලට වතුර හිඳිලා මේක මෙහෙම වුණොත් මොන තරම් ජල ප්‍රශ්නයක් එන්න පුළුවන්ද අපේ පද්ධතියට මේ 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 දූපතට. ඒක නිසා විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන නිසා අපි මේවා අපේ ඇඟේ නහර දමන විදිහට සංගීකාට වාතය මඟ වායුව හදවත වගේ තියෙන්න ඕන. පෘථිවියේ ජීවයේ සත්තු
ජයවීදත්ත ඉතාම ලස්සන කරලා තියෙන්නේ මේ සත්තු නිසා. සාක සත්තු අපි ජයවීදත්ත කියන්නේ ඒකට. නැත්තම් මේ වීදත්තයක් නැතිුණා නම් මේ 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 පරිසරය මෙච්චර ලස්සන වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ජීවේ රකින්න ඕන සතුන් සාක සතුන් රකින්න ඕන. ඊගාට පෘථුවේ මොලය ඇත්තටම මොලේ තියෙන එකම සතා අපි කියන්නේ මනුස්ස සත්ත්වයා. හැබැයි මේ මොලය අපි හරියට පාවිච්චි කරන්න ඕන. පෘථුවේ මොලේ මිනිස්සු තමයි. හැබැයි අපි මේක හරියට පාවිච්චි කරන්න ඕන. නැත්තම් අපිට මෙන්න මේ වගේ පරිසරයල් තමයි දකින්න වෙන්නේ. ලංකාවෙත් මෙහෙම නගර මෙහෙම වීදි නැතුව නෙමෙයි. මේ දැන්ට මේ අපිරිසුදු නගර, අපිරිසුදු ජලාස, අපිරිසුදු ජල මූලාශ්‍ර ඔබත් මේ වගේ සමහර තැන් දැකලා ඇති. තාමත් අපිරිසුදු මං අර ලංකාවේ පින්තූර තමයි කලින් පෙන්නුවේ. අපේ කසල කුණු බැහැර කරන තැන් මේ වගේ තමයි මේවයි සමහර අපි දැකලා තියෙන අපේ ලංකාවෙත් මේ වගේ සමහර තැන්වල ළමයි බැහැලා ඒවයි තියෙන දේවල් එකතු කරන වැඩිහිටියෝ ඉන්න ඒවයි. ඒක නිසා මෙහෙම පරිසරවල තමයි අපිට අපි මේ විදියට මේ මානව ක්‍රියාකාරකම් කරගෙන ගියොත් මේ විදියට කසල බැහැර කරොත් අපිට ලැබෙන මේ වගේ අක්‍රමවත් නගර අක්‍රමවත් පරිසරවල අක්‍රමවත් වීදි ඒසා අපි හිතන්න ඕන අපි මේට වැඩි වෙනස් වෙන්න ඕන. මේ කොවිඩ් එක මාපු බලන්න කසල තොගිය හැම තැනම දැන් මාස් මං හිතනවා මිලියන 20ක් 21ක් විතර ජනගහනේ මං හිතනවා දවසකට මිලියන 10ක් 15ක් මාස් පාවිච්චි කරනවා. ඒ මාස් පාවිච්චි කරනකොට ඒවා සියලු දේවල් පරිසරයට දවසකට මං හිතනවා මිලියන 5ක් 6ක් 7ක් විතර පරිසරයට එකතු වෙනවා ඇති. ඒතකොට මේ කසල කවුද නිසිලස කළමනාකරණය කරේ? මේකේ තියෙන කොටස් ගස්සොත් මේකේ තියෙන රෙදි රෙදි වුණාට ඒක නයිලෝන් රෙදි වර්ගයයි. ඊට මේකේ තියෙන රබර් පටියක් වගේ එකක් ඉන්න එක ප්ලාස්ටික් මේ නහය ළඟට තියෙන ප්ලාස්ටික් ඌරා. ඒතකොට මේවා හරියට කළමනාකරණය කරේ කවුද? මේ වෙන් කරලා හරියට වෙන් කරේ කවුරුවත් කරන්නේ නැහැ. මේවා නිකම්ම බැහැර කරනවා. ඉතින් ඒ වගේ තමයි මේවා ඒවට අඳින ප්ලාස්ටික් මේ මොකද ඕවරෝල් කිට් තියෙනවා. ඊගාවට මේ මූණට දාන ඒව තියෙනවා. හිස් මේ මූණ ආවරණේ තියෙනවා. ඔය විවිධ දේවල් මේ ඊගාට ඒවත් එක මේ ඩිටර්ජන් වර්ග පාවිච්චි වැඩි වුණා. හැම ආයතනයක හැම තැනම කාර්යාලයක මේ වගේ ඩිටර්ජන් වර්ග තියෙනවා. ඊගාවට මොනවද හෑන්ඩ් සැනිටයිසර් තියෙනවා. සැනිටයිසර් වර්ග ගොඩක් පාවිච්චි වුණා. ඒවත් එක ප්ලාස්ටික් පොලිතින් බෝතල් ප්ලාස්ටික් බෝතල් ගොඩාක් හැම තැනම විසි කරලා යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ කසල මේව කරාට මේ කවුරුවත් මේවා හරියට කළමනාකරණය කරන්න හිතන්නේ. දැන් බලන්න මේවා දැන් මේ උදාහරණ කීපයක් මේ දීලා තියෙන මේ වගේ දෙයක්. දැන් අපි දන්නවා කස් මේ පොලිතින් ප්ලාස්ටික් සාමාන්‍යයෙන් ලෝකේ ප්ලාස්ටික් ඉස්සෙල්ලා මම හිතන්නේ 1950 විතර වගේ තමයි ලෝකෙට එන්නේ ප්ලාස්ටික්. ඒතකොට 1950 එන අපි හිතමු 1950 හදන ඇල්මීනියම් මේ ප්ලාස්ටික් ඇල්මීනියම් නේ ප්ලාස්ටික් මොකක් හරි බොටල් එකක් ප්ලාස්ටික් බොටල් එකක් අවුරුදු 450ක් තියෙනවා. එතකොට දැන්ට 1950 ඉඳලා 2000යි 2021 දැන් අවුරුදු 71ක් විතර වෙනවා. එතකොට 1950 හදපු ප්ලාස්ටික් අවුරුදු 71ක් වෙලක් තියෙනවා. හැබැයි තව අවුරුදු 300ක් 350ක් විතරක් තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි අද මේ කාලා වීල එළියට දාපු ප්ලාස්ටික් කෑන් එක හරි ප්ලාස්ටික් බෝතලේ හරි නැත්තම් අපි පරිහරණය කළ දාපු ප්ලාස්ටික් වෙනත් උපකරණයක් හරි තව අවුරුදු කීයක්? සාමාන්‍යයෙන් බලන්න මේ කප් එකක් අවුරුදු 50යි. ඊගාට මේ මොනද ඇලුමිනියම් කෑන් එකක් අපි බියර් කෑන් වගේ අවුරුදු 200යි. නැපි එකක් බලන්න අවුරුදු 450යි. ප්ලාස්ටික් බොටල් එකක් 450යි. ඔය ෆිසින් ලයින් කියන්නේ සමහරට ඔය නයිලෝන් ඒ වගේ දේවල් අවුරුදු 600ක් විතර යනකම් දිරන්නේ. එතකොට අපි පරම්පරා කීයක් අද මම මේ හවස බීලා දාන වතුර බෝතලේ තව පරම්පරා 10ක් විතර යනකම් දිරන්නේ. අපි දිරලා අපි පස්සෙල ගියත් අපි දාපු මේ කසල තාම මේ පෘථිවියේ තියෙනවා. ඒක නිසා දැන් පහුගිය කාලේ තුන සාගරයේ ප්ලාස්ටික් උදාහරණ දර්ශකය 6 වෙනි ස්ථානයේ 6 නේ 5 වෙනි ස්ථානයේ කියලා මේක 6 වෙනි ස්ථානයේ කියලා තිබිච්ච ප්‍රේ පාටිකල් එකක්. එතකොට 6 වෙනි ස්ථානය මෙන්න මේකෙන් තමයි කියලා තියෙන්නේ. එතකොට මේකේ අපිට පේන්න තියෙනවා මේ ලංකාව ඉන්නේ 5 වෙනි ස්ථානයේ තමයි. හැබැයි මේක මම කියන්නේ මේක වැරදි. වැරදි සංගණනයක් නිසා තමයි ලංකාවට 5 වෙනි ස්ථානය හම්බුනේ. ඒකට හේතුව තමයි වේස් ජෙනරේෂන් රේට් එක. per person day kilogram 5.1ක් තියෙනවා. එතකොට මේකේ මේ උඩ කියලා තියෙනවා
මීටර් 50ක් ඇතුළත සාගරයට මේ බැහැර කරන මේ මේක ඔතන හරිය කතාව තිබුණා කිලෝමීටර් 50ක් ඇතුළත සාගරයට ප්ලාස්ටික් පොලිතින් බැහැර කරන අයගේ රිසර්ච් එකකින් ගත්ත තොරතුරු කියලා මේ රටවල් 20 කරන්තිය. එතන මේ රටවල් 20ෙන් ලංකාවට 5 වෙනි ස්ථානය ආවයි කියලා කොහේ පහුගිය කාලේ හැමතැනම කිව්වා. නමුත් මේක මේ 5.1 කිලෝග්‍රෑම් 5.1 ප්ලාස්ටික් පොලිතින් අපි දැන් මුලදී පෙන්වුව නගර සභාවක මහනගර සභාවක සාමාන්‍ය දිනකට පුජ්‍යලෙක් බැහැර කරන්නේ ග්‍රෑම් 800යි උපරිම. ඕනනම් කිලෝ එකක් තියමු. නමුත් මේ කිලෝ එකයි 5.1ක්. මේක වැරදි සංගණනයක්. ඒක නිසා තමයි අපිට 5 වෙනි ස්ථානේ ඇවිල්ලා තියෙන්නේ. මේක අපිට 5 වෙනි ස්ථානේ වෙන්න බෑ කිසිසේත්. ඒක නිසා ඒක අපි ඒ අතින් මෙතන බලනකොට මේ වැරදීමක් නිසා වෙච්ච සිද්ධියක් බව හොඳටම පේනවා. මොකද මේකේ ප්ලාස්ටික් වේස්ට් එක 100% ප්‍රමාණයේ මිස් මැනේජ්මන්ට් වේස්ට් එක කොහොම බල මේ සියලු දේ බලලා තියෙන්නේ මේ ජනනය කරන ප්‍රමාණයත් එක්ක. ඒක නිසා මෙතන බැලුවොත් එහෙම අපි අපිට මෙතන බැලුවොත් අපිට අපිට ඊට වැඩිය පල්ලෙහා මට්ටමක තමයි අපි ඉන්නෝනේ මේ ගොඩක් පල්ලෙහා මට්ටමක ඉන්නේ. ඊගාට අපි ගිහුව මේ ලංකාවේ මේ පස්වෙනි ස්ථානය ගත්ත එකම තමයි පෙන්නලා තියෙන්නේ. ශ්‍රී ලංකා ටොප් පොලියුටර් කියලා. දැන් අපි හිතන්න ඕන දැන් මම මේ ප්‍රශ්න ගොඩාක් කතා කරා. මොකද වර්ෂ සාමාන්‍යයෙන් වර්ෂයකට මේ මේ ප්ලාස්ටික් ටොන් මිලියන 500ක් නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 500ක් නිෂ්පාදනය කරනවා. හැබැයි මේ නිෂ්පාදනය කරන ප්ලාස්ටික් ටොන් ප්‍රමාණයෙන් අපි පරිභෝජනය කරලා නිසි ලෙස කළමනාකරණය කළ ප්‍රතිචක්‍රීකරණ වල බැහැර කරන්නේ 10%ක් විතරයි. 90%ක්ම මේ මහ පොළොව මත එක්ක සාගරයට එක්ක මහ පොළොවට බැහැර කරලා මේ මහ පොළොව මත තියෙනවා. ඒක නිසා අපි නිෂ්පාදනය කරන විශාල ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක් මේකේ මහ පොළොව මත රැඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කවුරුවත් හිතන්න එපා ප්ලාස්ටික් පොලිතින් කියන මේව නැතුව මේ ආර්ථිකයවත් මේ මේ අපේ ශිෂ්ටාචාරයවත් දැන් ගෙනියන්න බෑ. මොකද අපි අපේ ශරීරවලත් ප්ලාස්ටික් කොටස් සමහරුන්ගේ බද්ධ කරලා තියෙනවා. අපි මේ පාවිච්චි කරන දැන් මේ පාවිච්චි කරන ඔබ පාවිච්චි කරන දුරකථනේ ඔබ පාවිච්චි කරන ලැප්ටොප් එක ඔය හැම එකෙම ප්ලාස්ටික්. බලන්න තමන්ගේ යවට හැම තැනම ප්ලාස්ටික් කොහේ හරි. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන්ද ප්ලාස්ටික් මේක නැති කරලා පුළුවන් කියලා මේක පවත්වාගෙන යන්න. ප්ලාස්ටික් නැති කිරීම නෙවෙයි මේ කෝණ නිසි ලෙස කළමනාකරණය කළ බැහැර කරන්න එකයි ඕන. අපිට ප්ලාස්ටික් කළමනාකරණය කරගෙන බැරි සමහර දේවල් අපි තහනම් කරනවා. මධ්‍යම පරිසර අධිකාරී විදිහට අපි පහුගිය කාලේ ප්ලාස්ටික් වලින් අපි පොලිතින් කියන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය නැත්තම් පොලිතින් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලන් සීට් එක කෑම දවටනේ අපි තහනම් කරා. ඒ තහනම් කරේ මොකද ලන් සීට් එක අපිට ප්‍රතිචක්‍රීයකරණය කරන්න අපහසු නිසා පොලිතින් ලන් සීට් එක අපි තහනම් කරා. ඒක නිසා අපි ඒකට දැම්ම දිරාපත් වෙන අමුද්‍රව්‍යකින් පොලිතින් ලන් සීට් හදන්න ඕනේ කියලා. ඒ නිසා විලඳ පොලිය ගොඩාක් තිබුණ දිරාපත් වෙන අමුද්‍රව්‍ය වලින් හදන ලන් සීට්. අපි ඒ වගේම තහනම් කරා high density පොලිතින් වලින් නිෂ්පාදනය කරන shopping bag කියන එක. shopping bag අපි නැත. ඒකට අපි දුන්නා low density වලින් නිෂ්පාදනය කරන්න. LDP කියන අමුද්‍රව්‍ය. SDP කියන එක තහනම් කරා. හැබැයි තහනම් කරේ shopping bag නිෂ්පාදනය. ඒතර අනිත් bag වලට ඒක තහනම් කරේ නැහැ. ඒතර LDP වලින් shopping bag නිෂ්පාදනය. මොකද LDP වලින් ප්‍රතිචක්‍රීය කරන්න පහසුයි. ඉතින් අපි මෑත කාලයේ තව තහනම් කීපයක් ගෙනාවා. මොකද මේ අපිට කළමනාකරණය කරගන්න බැරි කියලා හිතන ඒවා අපි පියවරෙන් පියවර පරිසරයෙන් අයින් කරනවා. නමුත් ප්ලාස්ටික් පොලිතින් පරිසරයෙන් අයින් කරන්න බෑ. අපි මේ මෑත කාලෙදී මිලිලීටර් 20ට අඩු මිලිග්‍රෑම් 20ට අඩු ශැෂේ පැකට් තහනම් කරා. අපි ඊගාට කොටන් බට් එක තහනම් කරා. ඊගාවට අපි හුලම් පුරන සෙල්ලම් බඩු තහනම් කරා. ගොඩාක් කුලම් පුරන සෙල්ලම් බඩු පරිසරයට විශාල කරදරයක්. ඊගාට අපි PET PVC PET වලින් නිෂ්පාදනය කරලා කුසි රසායනික ද්‍රව්‍ය අපි ඕන තරම් දැකලා තියෙනවා. අපේ ගොවි මහතුරු අර වල්නාශක කෘමිනාශක පාවිච්චි කරනෝ අර බෝතලේ තර වතුරටම අර ඇලටම දානවා. ඒ කැල දිගේ ඇයිලා ගඟ දිගේ ඇයිලා මූදට යනවා. ඒ නිසා අපි ඒක තහනම් කරා. ඉතින් මේ ආකාරයට අපි පියවරෙන් පියවර අපිට කළමනාකරණය කරගන්න අපහසුම දේවල් අපි මේ මේ පාලනය කරාට. නමුත් අපිට අපේ සෞඛ්‍යයට අපේ පැවැත්මට අපේ ජීවන රටාවල් වලට මේ පරිසර ප්‍රේමති ගොඩාක් ප්ලාස්ටික් පොලිතින් කියන එක බද්ධ වෙලා තියෙනවා. ඒවා අපි පාලනය කරගන්න ඕන කළමනාකරණය සිනිසිලස පැහැර කිරීම තුළින්.
ඒ නිසා තමයි අපි හිතන්නේ අපි මෙතන ඒකයි මම හිතන්න කියන්නේ අපි හිතන්න ඕන මේක කලමනාකරණය කරගන්නේ කොහොමද කලමනාකරණය කරගන්න තමයි මම මේකට තමයි කියන්නේ පරිසර අධ්‍යාපනය ඕනේ කියලා මේ ගැන අපිට අධ්‍යාපනයක් තියෙන්න ඕන කලමනාකරණය කරන අවස්ථා කීපයක් තියෙනවා ජාන්නේ පාලනය කරන්න ඕන ජාන්නේ කියන්නේ කසල ඇතිවීම ජාන්නේ වෙන ස්ථානයේ වෙන් කිරීමක් කරන්න ඕන කසල එකතු කිරීම කසල ප්‍රවාහනික අතරමැදි පිටින් මේ සමහර දේවල් අපි ගෘහස්ත මට්ටමින් කරගන්න බැරි එහා ඊට එහා දායකත්වයක් සහයෝගයක් අවශ්‍ය තැන දක්වා මේ කලමනාකරණය තියෙනවා එතකොට අපි කල ජනනය පාලනය කරන අපි ඉතාමත් සිම්පල් කන්සෙප්ට් එකක් සංකල්පයක් තියෙනවා මොකද R3 සංකල්පය R3 සංකල්පය කියන්නේ reduce reuse recycle අඩු කිරීම නැවත භාවිතා කිරීම ප්‍රතිචක්‍රීය කරන මේක දැන් දියුණු වෙලා R7 දක්වා 7R දක්වා ඇවිල්ලා තියෙනවා හැබැයි අපිට 7R නේ මේක ඇත්තම කියනවනම් දැන් මම හිතනවා මේක 3R කියන එක අපේ දැන් බොහොම කල්පන ගිය නිසා 3R ඇත්තටම ප්‍රමාණවත් නිවසකට 3R සංකල්පය මේ පාවිච්චි කරන්න පුළුවන් නම් කරගෙන යන්න පුළුවන් නම් ඒක හොඳටම ඇති නමුත් අපිට මේකට reject refuse කියන එක හොඳයි අපි refuse කරන්න තැන් තියෙනවා අපි ඒ තැනදි refuse කරන්න ඕන reuse reduce reuse repair කියන එක හොඳයි මොකද අපිට ගොඩක් repair කරලා අලුත් ඇඩියා කරලා පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා කැඩුණු ගමන් පරිසරයට බැහැර කරන්න නැතුව ඒවා repair කරලා පාවිච්චි කරන්න පුළුවන් අපිට උදාහරණ තියෙනවා ඕන තරම් අපේ TV එක cassette එක අපේ fridge එක අපේ oven එක අපේ rice cooker එක සමහරට iron එක අපිට ওই වගේ ගත්තම ගොඩාක් e-waste පැත් එක තියෙන දේවල් repair කරන්න පුළුවන් අපේ ගෘහ භාණ්ඩ repair කරන්න පුළුවන් අපිට repair කරන්න පුළුවන් අපේ සපත්තුව මහලා දාන්න පුළුවන් අපේ කලිසම මහලා අඳින්න පුළුවන් අපේ පොත් බෑග් එක මහලා ගෙනියන්න පුළුවන් අපේ pencil පෙට්ටිය කැඩුනම හදලා පාවිච්චි කරන ඉතින් repair කිරීම කියන එක අපිට වැදගත් ඊට අර recycle reclaim අනිත් එක මට මෙතන පේන්නේ නැහැ නමුත් ඒක තමයි replace කියන එක ඒවත් නැතුව නෙවෙයි ඒවත් තියෙනවා ඉතින් ඒ නිසා අපිට මේ පහක් ඇත්තටම පහක් අපිට ඉතාමත් හොඳයි අපි බලමු සාමාන්‍යයෙන් අපි කොහොමද ඒ ප්‍රායෝගිකව කරන්නේ කියලා දැන් බලන්න මෙන්න කඩේට දැන් මේක ඉතාමත් වැදගත් දැන් අපි ළමයි දරුවෝ වැඩි හිටියෝ විදියට මෙතන වැඩි හිටියොත් ඇති දරුවෝත් ඇති බොහෝ කෙනෙක් කඩවල් වලට යනවා කඩවල් වලට ගියාම කඩවල් වලට යනකොට අපි ඔහේ අතවනවනේ යනවා හවසට කඩේට වැඩට ගිය ගමන් හරි කඩේට යනවා නැත්නම් වෙන ගමනක් ගිය ගමන් කඩේට යනවා ගෙදරින් බෑග් එකක් අරගෙන යන්නේ නැහැ රෙදි බෑග් එකක් හෝ පන් මල්ලක් හෝ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කඩෙන් දෙන බෑග් 10ක් 15ක් අරගෙන එනවා මං කෝ මිලියන 120ක් විතර ජනගහනයක් ඉන්නකොට මේ මිලියන 200 මිලියන මේ මිලියන මේ සෝරි මිලියන මේ 20 21ක් 22ක් ජනගහනයක් ඉන්නකොට 20ක් 21ක ජනගහනයක් ඉන්න රටක දැන් මේ විදියට අපි හිතුව මිලියන මිලියන 10ක් 12ක් සාමාන්‍ය දවසට බෑග් ගෙනාවොත් එහෙම මිලියන ඒක 10 5 වැඩි ගාන මිලියන 50ක් විතර දවසට බෑග් වෙනවා. ඉතින් මේ බෑග් ටික ආපහු මොකද කරන්නේ මේක පරිසරයට විසි කරනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් අර මං කිය ප්‍රතික්ෂේප කරන්න. සමහරට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දැන් සමහරට ඔබට දෙන්නේ මේ පොඩි දෙයයි. ඔබට සමහරට දෙන්නේ මේ බිස්කට් පැකට් එකක් වෙන පුළුවන් පොඩි. නැත්තම් පොඩි චොක්ලට් එකක් වෙන්න පුළුවන්. නැත්තම් බෙහෙත් දින්ගක් වෙන්න පුළුවන්. ඈ නැත්තම් ඔබට දෙන්න පුළුවන් තව නැත්තම් පොඩි මේ ගිනි පෙට්ටියක් මේ වගේ චූටි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒකත් බෑග් එකක දාලා නම් ඉල්ලන්නේ. ෂොපින් බෑග් එකක දාලා නම් ගන්න. බලන්න ඔබට එතන කරන්න පුළුවන් ඒ අවම කිරීම. අඩු කිරීම, රිඩියුස් කිරීම ඔබට කරන්න විදියක් නැහැ. කරන්න බෑ. ඔබ සමාහට ඔබ මම උදාහරණයක් ගන්න සමහරු දැන් යෝගට් ගේන්න යනවා. මම උදාහරණයක් ගන්න යෝගට් ගන්න ගියාම යෝගට් ටික අරගෙන හැඳි ටික දෙනකොට බලාගෙන gedara genihilla taman yogurt kanne haba gedara handi ona taram tiyeno namuth ara handi tika denakam balave ඊට පස්සේ මොකද්ද කරන්නේ yogurt එක කනවා yogurt එකේ අර උඩ තියෙන ඇලුමිනියම් කොලේ ඉවත් කරන්නෙත් නැහැ හැඳ හොදන්නෙත් නැහැ yogurt කෝපි හොදන්නෙත් නැහැ අර කසල ගොඩට අරක බැහැරව එතකොට බලන්නේ yogurt එකක් කාලා ඔබ මොනතරම් පරිසර හානියක් කරාද කියලා ඔබට පුළුවන් නම් අර yogurt එක අරගෙන gedara ඇවිල්ලා නම් කන්නේ හැඳ ඕනත් නැහැ gedara ඇවිල්ලා කෑවා අර yogurt කෝපි හේදුවා ඒක එක තැනක එකතු කරා අර ඇලුමිනියම් කොයිල් එක ඒක අපිට ප්‍රතිචක්‍රය කරන්න බැරි නිසා අපි වෙනම ඒක වෙනම එකතු කරා එකතු කරලා අපි මේව ප්‍රතිචක්‍රය කරන්න දෙන්න පුළුවන් යෝගට් කෝප්. එහෙම අයිස්ක්‍රීම් කෝප්, යෝගට් කෝප්, ප්ලාස්ටික් උපකරණ එහෙම හරියට පිරිසුදු කරලා කීයෙන් කී දෙනාද කරන්නේ? ඒතර මේ විදිහට අඩු කරන්න ඕන.
එතකොට මේ ලන් සීට් අපි ලන් සීට් එකේ මේ ලන්ච් බොක්ස් එක පාවිච්චි කරලා ලන් සීට් ප්‍රමාණය අඩු කරන්න ඕන. ගෙදර දෙන්නේ වැඩට යනවා නම් හැමදාම ලන් සීට් එකක් ගෙන්චුව දින 20ක් 22ක් වැඩට ගියොත් එහෙම ලන් සීට් 40ක් විතර ඕන. ඉතින් ඒක අපිට දරුවෝ ඉස්කෝලේ යනකොට ගෙනියන එක අඩු කරන්න ඕන. රීයුස් කරන්න ඕන. අපි මේකට රීයුස් කරන්න නැවත නැවත අපි පාවිච්චි කරන්න ඕන. ඒකයි මම කියන්නේ ඒවා සමහරට කැඩෙන දේවල් හදලා පාවිච්චි කරන්න පුළුවන්. මම කලිනුත් කිව්වා. තමන්ගේ සපත්තු දෙක දැන් බොහෝ ළමයි ඉන්නව මෙතන. ළමයි හැම පාසල් වාරයකම සපත්තු දෙකක් බලාපොරොත්තු වෙනවා. හැබැයි දාපු සපත්තු දෙක මොකද්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ. එතකොට ඒක පොඩ්ඩක් කැඩිලා නම් ඒක මහගෙන දාන්නේ. සමහරට ඒක අලුත් පිට හොඳට තියෙද්දි තව හොඳ දෙකක් ගන්නවා. එතකොට ඒ පාසල් බෑග් එක කඩිලා නම් පොඩ්ඩක් මහලා පාවිච්චි කරන්න ඒක අපි දානවා. එතකොට ළමයි මේ ලක්ෂ 20ක් විතර ඉන්නෝ පාසල් පද්ධතිය තුල. එතකොට මේ ලක්ෂ 20ටම පාසල් බෑග් ලක්ෂ 20ක් පරිසරයට දාන්න වෙනවා. සපත්තු ජොඩු ලක්ෂ 20යි. පෙන්සල් පෙට්ටි වතුර බෝතල් මේ විදිහට අපිට පරිසරයට දැම්මොත් මේවා කවුද කළමනාකරණය කරන්නේ? කවුද මේක උහුලගෙන ඉන්නේ? කවුද මේක මේ පසට එකතු වෙන එක වළක්වන්නේ? කවුරුවත් නැහැ. ඉතින් ඒ විදිහට අපිට නැවත නැවත භාවිතා කරන්න මේ අපිට අයින් කරන දේවල් මං කෝ ගෙදර ගුණා වීද මේ ආගේ ගෙදර වාහනයක් තියෙනවා නම් මේ වගේ වාහන ටයර් තියෙනවා. මේව වීද කෙනා බෝතල් මේ ප්ලාස්ටික් බෝතල් වලින් වීද නිර්මාණ කරනවා. ඉතින් එහෙම මධ්‍යස්ථාන මේ ඇත්තට මේ ඉතාමත් වටිනවා මේ වගේ මේ කඩදාසියේ පරණ බඩු පාවිච්චි කරපු එකතු කරන මධ්‍යස්ථාන ගොඩක් තියෙනවා. දැන් එන්න එන්න මේ ඉන්ඩස්ට්‍රි එක මේ කර්මාන්තය ඒ කියන්නේ මේ රීයුස් කරපු මේ මොනවද මේ මේ භාවිතා කරපු අපද්‍රව්‍ය ගන්න මේක දැන් ගොඩක් තියෙනවා. මේ ගොඩක් මේ තැන් බිහිවිලා තියෙනවා. ගොඩක්ම මේ අපි ඉන්න නගරෙත් තියෙනවා. ඉතින් මේවා මේ ඒ විනුවෙන් හදපු වාහන මේ එකතු කරලා වෙන් කරලා හදපු වාහන තියෙනවා. මම මේවා චරික්මන්ට කරන්නේ. ඊගාට අපේ ඊළඟ එක තමයි ඒ කියන්නේ පාලනය කරනකොට අපි ඉස්සෙල්ලක අඩු කරන්න නැවත නැවත පාවිච්චි කරන්න ඊගාට ප්‍රතිචක්‍රීය කරන්න. මම මේ 3R සංකල්පය කියන ප්‍රතිචක්‍රීය කරන අන්න ඒක තමයි අපි පුරුදු වෙන්න අපි යොමු කරන්න ඕන. අපිට කරන්න බෑ ප්‍රතිචක්‍රීය කරන්නේ. සමහර දේවල් පුළුවන් අපිට ප්‍රතිචක්‍රීයකරණය කරගන්න බැරි දේවල් තියෙනවා අපිට ගොඩක්. එතකොට අපි මොනවද ප්‍රතිචක්‍රීය කරනවා කියලා කරන්නේ? අපි ඒව හරි ලෙස එකතු කරලා පිරිසුදු එකතු කරලා වෙන් කරලා ඒවා අපි යාන්ත්‍රානුසාරයෙන් හරි අපි මේක අමුද්‍රව්‍යයක් බවට පත් කළ යම් කිසි නිෂ්පාදනයක් කරනවා නම් මම මේ පින්තූරේ දාන්නේ අපි එහෙම ප්‍රතිචක්‍රීයකරණයක් කරනවා නම් අපි පරිභෝජනය කරන දේවල් අපි නැවත නැවත ප්‍රයෝජනයට අරගෙන අපිට දිගට පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ එහෙම පින්තූරය මේක අපි පෙන්වන්නේ ඒකයි. එතකොට බලන්න ප්‍රතිචක්‍රීයකරණ අපද්‍රව්‍ය වලින් සලකන ද්‍රව්‍ය ක්‍රියාකරන ධාමය ඇතුළේ එක්රැස් කිරීම, වෙන් කිරීම, පීලියල කිරීම ඒ තුලින් අමුද්‍රව්‍ය වලින් නව භාණ්ඩ නිෂ්පාදනය. උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් අපි ගෙනියන පොලිතීන් ගෙනිහිලා පොලිතීන් පිරිසුදු කරලා එකතු කරලා ඒවා නැවත කඩලා කොටස් කරලා ඒවා උණු කරලා නැවත පොලිතීන් හදනවා. ප්ලාස්ටික් එහෙම ප්ලාස්ටික් කඩලා නැවත උණු කරලා ආපහු ප්ලාස්ටික් හදනවා. ඒතර කඩදාසි එහෙමයි. වීදුරු එහෙමයි. ලෝහ එහෙමයි. ඒතර බලන්න gedara තියෙන දේවල් වලින් අපි gedara තියෙන ටික වෙන් කරා නම් මොනවද අපිට ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි, ලෝහ, වීදුරු ලෝහ කොම ගොඩක් ලෝහ වර්ග ඒවල් වල තියෙනවා. යකඩ තියෙනවා, පිත්තල තියෙනවා, ඇලුමිනියම් තියෙනවා, විවිධ ලෝහ තියෙනවා. එතකොට මේ සීලුම අද මේ වෙනකොට මාකට් එකේ මේ සීලුම ලෝහ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. එතකොට ප්ලාස්ටික් දෙන්න පුළුවන්, පොලිතීන් දෙන්න පුළුවන්, කඩදාසි දෙන්න පුළුවන්, පෝල් කටු ටික ඕනනම් දෙන්න පුළුවන්, වීදුරු දෙන්න පුළුවන්. එතකොට අපි මේ දෙන්න පුළුවන් වුණාට මේ කිසි දෙයක් හරි ලෙස පිරිසුදු කරලා එක්රැස් කරලා වෙන් කරලා පිළිවෙලට දෙන්නේ නැහැ. අපි ඊට පහසුවෙන්ම මේවා අපිරිසුදුව වෙන් කිරීමකින් තොරව පරිසරයට බැහැර කරනවා. ඒකට තමයි අපි කියන්නේ පරිසර අධ්‍යාපනය. මේ වෙනුවෙන් කාලය කැප කරන්න ඕන. අපිට මුදල් උපයන්න, බාණ්ඩ ගන්න මේවට අපි මහන්සි වෙනෝ සෑහෙන. අපි මේවට වියදම් කරනවා. හැබැයි අපි මේ පරිසරයට බැහැර කරන මේ දේවල් කළමනාකරණය කරගන්න වියදම් කරන්නෙත් නැහැ, මහන්සි වෙන්නෙත් නැහැ. හැබැයි ඒ හිතන් ඉන්න එපා. ඒකේ ප්‍රතිඵලය හම්බෙන්නේ වෙන කාටවත් නෙවෙයි, අපිටම තමයි ඒක ප්‍රතිඵලය හම්බෙන්නේ. අපි සමහරට මේ ඉන්න කාලය තුලව කරලා යාවි. හැබැයි අපේ මතු පරම්පරාවට බොන්න වතුර ටිකක් උස්ම ගන්න පිරිසුදු වාතයක් කන්න පහ පොලවක් නැති වෙයි, වවාගෙන කන්න මහ පොලවක් නැති වෙයි. ඒක නිසා අපි ඒවා හරි ලෙස කළමනාකරන කඩදාසි මම අර කලින් කිව්ව දේවල් තමයි මේ ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන් දේවල්. ඊගාට මේ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන තියෙන මේ අපි යවටක් තියෙන මාතර මහනගර සභාවේ කොටවිල මේ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන මේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රම මේ පොලිතින් හදනවා, පරණ පොලිතින් උණු කරලා පොලිතින් හදනවා. ඊතර ඒ හදලා මේ පෙලට් මේ මෙතන තියෙනවා මේ සුදු පාට, මෙතන තියෙනවා මේ පෙලට් වර්ග සුදු පාට. දැන් ඔය පහුගිය දවසේ නැවේ තිබුණේ මෙන්න මේවා තමයි.
කියන්නේ මේකේ ඔරිජිනල් එක. පොලිතින් ඔරිජිනල්. ඒ කියන්නේ පාවිච්චි කරපු පොලිතින් වල ඉන්නේ නෙවෙයි ඔරිජිනල් පොලිතින් මැටීරියල් එකෙන් ප්ලාස්ටික් මැටීරියල් එක හදන ඔරිජිනල් වර්ජින් වර්ජින් මැටි මේ පෙලට් එක තමයි තිබුණේ. ඒව තමයි අර ගොඩ ගහලා ගෝනි පිටින් ඇදගෙන ගියේ මූදේ. දැන්ට අපි මේ පෞගේ දවස්වල පොල්ලේන මේ මාතර දිස්ත්‍රික්කයේ මේ මේ මූදු තීරේ තමයි පොල්ලේනට දක්වා අපි මේ බලන්න ගියාම අපි දැක්කා. පොල්ලේන තිබී මූදු තීරේ මේ සුළු වශයෙන් තිබුණු. ඉතින් මේ පොලිති මේව තමයි මේ ප්ලාස්ටික් පොලිති මැටීරියල් එක. ඉතින් මේ ඉන් ටිකක් තමයි පෙන්නන්නේ. මේනේ සුදු පාට ඇට ඔරිජිනල් එක තමයි තිබුණේ. ඒ නිස්පාදන මේ ඊවේස්ට් එක මේ ප්‍රතිචක්‍රීකරණය දෙන ගස් කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරනවා. අපිට විශාල වාසි තියෙනවා. ඉතින් හැමදේම වාසි තියෙනවා. ඉතින් යකඩ ඇලුමිනියම් තඹ ඊයන් තුත ඒ හැමදේම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඊගාට අපි නොදිරන් ටික. එතකොට අපි නොදිරන් ටික මං කුවාගේ ගෙදර අපිට නිවසේදීම මේක කළමනාකරණය කරන්න අපි මේ වර්ග කරගන්න පිරිසුදු කරන්න. බලන්න ගෙදරට මාළු ගේනවෝ. ගෙදරට මාළු අපිට දැන් ගෙදරට ගේන බෑග් වලින් පොලිතින් බෑග් වලින් අපිරිසුදු අපිරිසුදු වෙන්න බෑනේ. කිසිම දෙයක් හාල් පොල් පරිප්පු ලුණු ඕවා ගෙනාවයි කියලා බෑග් අපිරිසුදු වෙන්න බෑනේ. ඒක පිරිසුදු බෑග්. අමුතුවෙන් පිරිසුදු කරන්න ඕනේ. ගෙදරට බඩු ගෙනාවට පස්සේ ඒක ගේන එක අඩු කරන්න බැරි නම් ගෙනාපු එක අපිට පිරිසුදු එකතු කරන්න පුළුවන් නේ. අපිට අපිරිසුදු දෙයක් එන්න පුළුවන්. එකම දේ මොනවද? කරවල මාළු ගෙනාවොත් නේ බෑග් එක අපිරිසුදු වෙන්න ගඳ ගන්න පුළුවන්. කරවල ගෙනාවත් කඩදාසි කොතල ගේ නිසා මොනවත් වෙන්නේ නැහැ. හැබැයි මාළු ගෙනාවොත් සමහරට මාළුලේ මස් ගෑවිලා මස් ගෙනාවොත් මස් ගෑවිලා තියෙන පුළුවන්. නමුත් ඒකත් අපිට පිරිසුදු කරලා හොදල වේලලා එකතු කරන්න පුළුවන් නම් අපිට ඒකත් ප්‍රතිචක්‍රීකරණය දෙන්න පුළුවන්. අද මේ LDP වලින් නිස්පාදනය පොලිතින් බෑග් කිලෝ එකක් පොලිතින් බෑග් කිලෝ එකක් රුපියල් 100කට වැඩි හා මුදලකට විකුණන්න පුළුවන්. හැබැයි මේවා ආර්ථික වාසි ගැන හිතලා විතරක් කරන ආර්ථික වාසි මං කිව්වට ආර්ථික වාසි වලට වැඩියේ විශාල වටිනාකමක් තියෙන පාරිසරික වාසියේ පක්ෂේ. ඒ නිසා අපි නිතරම අපි ජීවත් වෙන මේ මහ පොළොව මේ පස මේ ජලය ආරක්ෂා කරගෙන මේ වායුව ආරක්ෂා කරගෙන අපට හොඳ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගන්න අපි හිතනවා. එතකොට අපි දිරන කොටස් ටික මොකද කරන්නේ? පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් කාබනික අපද්‍රව්‍ය මගින්, කාබනික කියන්නේ දිරාපත් වෙන මගින්, කාබනික පොහොර නිපදියගේ ඉන්ධනයක් ලෙස ප්‍රයෝජන ගන්න හැකි. එතකොට අපි පොහොර නිෂ්පාදනය කරන ක්‍රම තියෙනවා. අපි බලමු ටිකක් ඒවනේ සරල ක්‍රම. එකක් තමයි වල ක්‍රමය, බැරල් ක්‍රමය, කූඩු ක්‍රමය. මේවා සාමාන්‍යයෙන් ගෙවල් මට්ටමින් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් සාමාන්‍ය දැන් ඉඩ කඩ තියෙන ගෙදරක නම් වලක් ඕනම නැහැ. පහත් තැන ගෙදර දැන් ඉස්සර මේවා ගෙවල් වල සාමාන්‍යයෙන් ගෙදර පහත් තැනට තමයි මේ කොළ රුටි ටික අතු ගාලා එකතු කරන්නේ. ගෙදර හුස්සිය උයල ඉතුරු වෙන ඉඳුල් ටික ආහාර මේවා ටික මේ වගේ පොලිතින් ප්ලාස්ටික් තිබුණේ නැහැ. අර කුණු කොටට දැම්මට පස්සේ මේක ටික කාලෙකින් දිරනවා. ඒක වලක් විදියට නැතුණත් ඒක පහත් තැනක් වෙන්න පුළුවන්. සමහරට ගොඩ ගහලා තියෙන්න පුළුවන්. ගොඩ ක්‍රමය කියලා අපි කියනවා. මේ බැරල් ක්‍රමය. බැරල් ක්‍රමය ඉතාමත් මේ ක්‍රමය ඇත්තටම හඳුන්වා දුන්නේ මේ එතන නාගරික නිවාසවලට. ඉඩ කඩ නැති නාගරික නිවාසවලට බැරල් ක්‍රමය. හැබැයි මේව කරන්න තමන්ගේ කැපවීම තියෙන්න ඕන. කාලය වෙන් කරන්න ඕන. කන්න බොන්න අඳින්න පළඳින්න වෙන් කරන කාලය වගේම හම්බ කරන කාලය වගේම මේව කසල ටික කළමනාකරණය කරන්නත් කාලය වෙන් කරන්න. මේ වගේ කොම්පෝස්ට් බැරල් එකක් තිබුණොත් ඒකට මේ දිරන වර්ග හරියට දාන්න ඕන. මොනවද දිරන වර්ග බලන්න. දැන් මේ අපි මේ කොම්පෝස්ට් භාජනයක් ඇතුලේ තියෙන දේවල් මේ දිරන කොටස් තියෙන්නේ. පත්‍ර කෑල්ලක් එහෙම තිබුණට කමක් නැහැ. කාඩ්බෝඩ් ඒ වගේ දිරන් ටිකක් අපහසු දේවල් නැතුව අනිත් ඒවා මේ පාන්, කෙසෙල් එළි ඒ වගේ දේවල් මේ ඉඳුල්ල ආහාර වියලි කොළ ඕවා තමයි. ඒතර කොම්පෝස්ට් බැරල් එකක් කොහොමද ඒක නඩත්තු කරන්නේ? ඒකේ තෙතමනිය ආරක්ෂා කරන්න ඕන නිතරම. ඒකේ උෂ්ණත්වය ආරක්ෂා කරන්න ඕන. තෙතමනිය උෂ්ණත්වය වගේ තමයි විශේෂයෙන්ම ඊගාට ඒ ඒ ඒකත් මේ කොම්පෝස්ට් බැරල් එකක් කියන්නේ ඇත්තටම මැෂින් එකක්. ඒක ඉන්නේ සුද්ධ ජීවීන් ඒ කුඩ ජීවීන් එකතු වෙලා මේක කාදණය කරලා මේක පොහොර බවට පත් කරනවා. ඉතින් ඒතකොට ඕනම ජීවියෙකුට ඕන කරන දෙයක් තියෙනෝනේ. මොකද ආහාර ඕන. ආහාර නම් කාබනික දිරාපත් වෙන කොටස් දාන්න ඕන. උෂ්ණත්වය මොකද ඔක්සිජන් ඕන. ඔක්සිජන් ඕන නම් අපි මේක පෙරලන්න ඕන. ඊට තෙතමනෝනේ ජලය ඕනේ අපිටත් උනේ වගේම තමයි මේ සත්තුන්ටත් ඕනේ. එතකොට අපි මේකට තෙතමනේ තියෙන්න ඕන. තෙතමනේ මදි නම් තෙතමනේ වැඩි කොටස් එකතු කරන්න ඕන. තෙතමනේ වැඩි නම් තෙතමනේ අඩු වියලි දේවල් එකතු කරන්න ඕන. ඒ විදිහට මේකට කාලයක් වෙන් කළ මේක මේ පොහොර නිෂ්පාදනය කරගන්න ඕනේ. එහෙම වුණොත් මේක කිසි කෙනෙකුට බරක් නැහැ දිරන කොටස. අපි කිව්වා වගේ දිරන කොටස 70-65-70ක් විතර ගෙදරක තියෙනවා. එතකොට අපිට විශාල වැඩි ප්‍රමාණයක් තියෙන දිරන කොටස්. ඒව තමයි හැමතැනම ගිහිල්ලා මම මුලදී පෙන්න පින්තූරු වල ගොඩක් දාලා තියෙන්නේ. එතකොට මේ ජීව කොටු කරා මේක ඉතා වියදමක් නැහැ. මේක කෝටු ටිකක් එකතු කරලා මේ ජීව කොටුවක් හදාගන්න පුළුවන්. හදාගෙන මේකට දාන්න මේව හොඳටම ක්‍රියාත්මක කරනවා. මේව නමුත් මේක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. මිනිස්සු මේ වෙනින් කාලය කැප කරන්නේ නැහැ.
මිනිස්සුන්ට කාලේ කැප කරන්න කාලයක් නැතුවද නැත්නම් අවශ්‍යතාවයක් නැතුවද අවබෝධයක් නැතුවද හැබැයි මිනිස්සු දන්නව නම් මේවෙන් සිදුවෙන පරිසර හානිය මේවෙන් රිටර්න් එක දන්නව නම් ආපස්සට අපිට එන හානිය මොකද්ද කියලා හැබැයි මිනිස්සු මේට වැඩිය මේකට උනන්දු වෙනවා ඒක දැනගන්න වෙන්නේ නැත්තේ මොකද කරන මිනිස්සු ඒ પરම්පරාව නැති වෙනවා ඊළඟ પરම්පරාව වෙනවා මේක දීර්ඝ කාලීන ප්‍රතිවිපාක නිසා මේවා ශෙනිකව මිනිස්සුන් ඔළුවට යන්නේ නැහැ හැබැයි ක්‍රම ක්‍රමෙන් දැන් පරිසර අධ්‍යාපනයේ අපි විවිධ වැඩසටහන් අර මධ්‍යම පරිසර අධිකාරියද පරිසර නියු වැඩසටහන් ළමා සමාජ වැඩසටහන් තරුණ මේ සංවිධාන වැඩසටහන් මේ වගේ විවිධ වැඩසටහන් කරලා අපි මේ අධ්‍යාපනයේ පුළුවන් තරම් පුළුල් කරලා දැන් දරුවෝ අතර මේක යම්සි මට්ටමක අවබෝධයක් තියෙනවා महानगर सभा बलाच महानगर सभा प्लास्टिक पोलिथीन पुलुअंदाती महानगर सभा प्राधि सभा नगर सभा असार्थक असार्थक हेतु मे कसल कुन मे टिकवस तिबुन गिदर तिबिल पनो दैंपस कदाल सता मेर कदाल उदाल मेकट यूट पास मे कत मिनीसुट पुड़ वेंकर मे असार्थक क्रम मे असार्थ नमुते उत्साह हेम पलापाल आयतने उत्साह मेक वेंकर अब आप मेक गुहस्थ मट वेंकर अभी मेके निधस मे प्रतिपाल मे मिनी समस्त परसर टेमेनो मेवे प्रतिपाल මේ කොම්පෝස් මහ පරිමාණය නිෂ්පාදනය කරන තැන් මම මේ පෙන්නුවේ. ඊට ඒවහල කොම්පෝස් හදලා මෙහෙම කොම්පෝස් දැන් අපි දන්නෝ කාබනික පොහොර දැන් අපේ ජනාධිපතිතුමා අලුත්ම වැඩසටහන තමයි ලුමිනාසක වර්ණාසක නතර කරලා මේ කාබනික පොහොර තමයි පාවිච්චි කරන්න ඕන. ඒ රසායනික පොහොර සම්පූර්ණ නවත්තමු. ඒ නිසා අපි මේව ගෘහස්ත මට්ටමේ තම තමන්ට අවශ්‍ය තමන්ගේ ගෙවත්තට අවශ්‍ය දේවල් තම තමන්ට නිෂ්පාදනය කරගෙන මේ විදිහට කරගෙන යන්න පුළුවන් නම් එක පැත්තකින් විශාල පරිසර හානියක් පරිසරයට විශාල ඒ කියන්නේ සේවාවක් කරන ගමන්ම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු වෙනවා අනිත් පැත්තෙන් ඔය කෘමිනාශක වර්ණාශක ගහලා වතුර දූෂණය ජල දූෂණය වෙලා ජලයට වැර ලෝහ එකතු වෙලා විවිධ වකුගඩු ගලවන්නේලා ශරීරයේ කොටස් ගලවන්න වෙලා තියෙන්නේ ඒව ගලවන්න ඊගාට එහෙන් වල්නාසක ගහලා කෘමිනාශක ගහන මේක වස විස කනෝ අර පැත්තෙන් බෙහෙත් ගන්නෝ මේක මේක ඇවිල්ලා ඇත්තට මේ 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 අපි විහිං අපි සියලු දෙනා එකතු වෙලා අපි විහිං විනාශ වෙන ක්‍රමයක් තමයි මේ ගොඩ නැගිලා තියෙන්නේ අපි මේක නැති කර ගන්න ඕන මේක අපි ගෙදරින් පටන් ගන්න ඕන මේ අපිට ජීව ආයු හදන්න පුළුවන් ඒ වගේ වල් මට්ටමේ නිවාස මට්ටමේ කරන මේමය ආසන්නේ මේ නිවාස මට්ටමේ මේ ගෙවල් වල ඉතුරු වෙන කුණු කෑම ටික දාලා ජීව ආයු හදලා ජීව ආයු ප්‍රයෝජනට අරගෙන ඒකේ පොහොර ප්‍රයෝජනට අරගෙන ඒ පොහොර වලින් වගා කරන මේ අපේ අපි ආසන්න ඕන තරම් ගෙවල් වල තියෙන බොහෝ ගෙවල් වල තියෙන බොහෝ කියන්නේ මේ මේ සමහර ප්‍රදේශ වල ඉතින් අපි මේව බලන්න ගිහිල්ලා තියෙනවා අපි මේව දැකලා තියෙනවා හොඳට ලස්සනට කරන අපේ පරිසර නියම ව්‍යාපෘතියල ඉන්නෝ මේ වගේ බයෝගෑස් නිෂ්පාදනය කරන මේ බයෝගෑස් මේ ජීව ආයු එකක හදාගෙන ව්‍යාපෘති කරන දරුවෝ ඉන්නවා. මේක කරන්න පුළුවන්. හැබැයි මේකට කාලය ඕන, කැපකිරීම තියෙනවා. ඉතින් කසල ඒක දැන් ප්‍රතිචක්‍රයක මම දැන් වෙන්නේ කොහොමද දිරන කසල ටික? කොහොමද අපි ඒක පරිසරයට බරක් නැතුව අපි ඒක කළමනාකරණය කරගන්නේ, නිසලස බැහැර කරන්නේ නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහොමද? නොදිරන කොටස, ප්ලාස්ටික් පොලිතින් වීදුරු ලෝහ ඒ වගේ නොදිරන කොටස කොහොමද කළමනාකරණය කරගන්නේ? එතකොට මේ බයෝගෑස් එක මේ වගේ දැන් අපිට මේ කරන්න බෑන තව කළමනාකරණය කරන ක්‍රමයක් තමයි මේ ඉන්සුලේටර් 1000ක. ලංකාවේ නෑ තාම 1000ක. කසල පුච්චන 1000ක නේද මාතර නගර සභාව උත්සාහ කරනවා 1000කයක් ගන්න. එකක් හයි කරන්න. නමුත් තාම ඒකත් තාම අනුමැතියක් හම්බෙල නෑ. ඒක තාම ක්‍රියාත්මක වෙන්න සාකච්ඡා මට්ටමේ තියෙන. නමුත් දඹුල්ල මහනගර සභාවේ 1000කයක් හයි කරලායි කියලා මමත් ගියා බලන්න. නමුත් ඒ 1000කයක් මේ කසල පුච්චන 1000කයක් නෙවෙයි ඇත්තටම ඒව අපි කියන්නේ රෝ මේ ආර් මේ හොස්පිටල් වල ක්ලිනිකල් වේස් කියලා අපි කියනවා ක්ලිනිකල් වේස් කියලා අන්නේ ඒ මොනද මේ රෝහල් අපද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය ක්ලිනිකල් වේස් කියන්නේ ඒ සායනික අපද්‍රව්‍ය පුච්චන එකක් තමයි එතනක් තියෙන්නේ. ඒක නිසා තාම මේ මේ කසල පුච්චන ඒ කියන එක ඇත්තටම මේක ගැලපෙන්නේ නැහැ මමගේ පෞද්ගලික අදහස. මේ පුච්චනවා කියන එක ගැලපෙන්නේ නැහැ. මොකද කසල කියන්නේ සම්පතක්. දැන් අපි කතා කරේ එකනේ. මෙච්චරල කතා කරේ එකනේ. එක පැත්තකින් අපිට පොහොර. හොඳම කසල කළමනාකරණය දේ දිරණ කසල කළමනාකරණය තමයි ජීව ආයුවේ. ඒකෙන් අපිට ගෑස් එකක් ගන්නවා. ඒකෙන් අපිට පොහොර ගන්නවා. දෙකම කරනවා. දියර පොහොර, ඝන පොහොර දෙකම ගන්න පුළුවන්. ජීව වායුව ගන්න පුළුවන්.
ඒක නිසා මම හිතන ලෝකේ හොඳම ක්‍රමය තමයි ජීව වායු විවේකකේ. ඊළඟට කොම්පෝස්ට්. ඒක නිසා අපිට මේ පුච්චනවා කියන්නේ ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න බැරි බැරි දේ පුච්චන්නේ ඒකනේ. ඉතින් මේ පුච්චන ක්‍රම. ඉතින් මේ අනිත් දෙක තමයි මෙන්න මේක මේ සනීපරස කසල් රඳවන ලෝකේ තියෙන මේ ලංකාවේ තියෙන එකක් දෝම්පේ. ලංකාවේ එකම එකයි තියෙන එක දෝම්පේ තියෙන්නේ. ඒක දැන්ට මේ කසල දාලා පවත්වාගෙන මේ හදන ඒ සනීපරස කසල බිමක් හදන හැටි මේක විශාල වේදමංචා. මේක කිසිසේත්ම පරිසරයට පස්සට මොකක්වත් එකතු වෙන්නේ නැති වෙන්නේ. ඒ ලීචර්ට් එක මොනවත් අප ජලය අප ද්‍රව්‍ය මොනවත් එකතු නොවෙන්න හදන කසල. මේක කියන්නේ සනීපරක්ෂක කසල. සෑන්ටි ලෑන්ඩ් ෆිලින් කියලා කියන්නේ. ඒතර මේ තවත් මේ ව්‍යාපෘති මේ කසල පාවිච්චි පොලිතින් ප්ලාස්ටික් එක තුල මේ කාපට් කරන. දැන් අපි ඇහුව මේ මම දැන් පහුගිය දවස්වල දැකලා Facebook එක ගිහිල්ලා මේ වල්ගම තියෙනවා ආගිල් ස්පුට් සිටි එක මේකේ අර වීකල් පාක් එක සම්පූර්ණ මේ හදලා තියෙන පොලිතින් ප්ලාස්ටික් මිශ්‍ර කරපු ඇස්ෆෝල්ට් කියන ඒ තාර වර්ගයට කවලම් කරලා තමයි ඒක දාලා තියෙන්නේ. ඉතින් ඒක නමුත් ඒකේ වෙනසක් වෙන්නේ මේ වගේ විකල්ප වලට අපිට මේ වගේ දේවල් වලට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අපි කලමනාකරණය කරගන්නවා. يعني අපි නව නිප මේ හොයා මෙහෙම RD එකෙන් කරපු පයිලට් නියම ව්‍යාපෘතිය. ඇස්ෆෝල්ට් වලට පොලිතින් ප්ලාස්ටික් එකතු කරනවා. මෙහෙම පොලිතින් ප්ලාස්ටික් එකතු කරපු ඇස්ෆෝල්ට් පාරවල් හදන්න දාන තැන. එහෙම දාපු පාර මේ පොලිතින් ප්ලාස්ටික් වලින් ෆුවෙල් එක පෙට්‍රල් හදනවා කියලා පෞගේ කාලේ ප්‍රොජෙක්ට් එකක් ගියා. මේක සාර්ථක වුණාද කියලා මම හරියට මෙලා ඉදා. නෑ. ඊගාවට ප්ලාස්ටික් පෙට්‍රල් ඔය එක මේ ඒක මේ ආටි මේක තියෙන දැන් මේවා තියෙන්නේ. ඊගාවට තව මේ වගේ විශ්වවිද්‍යාල වල හැරෙ මේ ආයතන වල මේ වගේ අත්හදා බැලීම් කරනවා මේ වගේ ටයිල් වගේ දේවල් හදනවා ප්ලාස්ටික් පොලිතින් පාවිච්චි කරලා. අපි අපිට දැන් පෙන්වන්නේ මම මේ අපි මේ වගේ දැන් මම මේ කියපු මේ හානි මේ වළක්වගෙන මේ කලමනාකරණය කරේ නැත්තම් අපට අපේ අනාගත પરම්පර අපේ දූ දරුවාගේ දරුවෝ අපිට අනාගතේ බිහි වෙන්නේ මේ වගේ දරුවෝ වෙන්න පුළුවන්. අවිතාමත් භයානක තත්ත්වයක් වෙනවා අපිට මන්දපෝෂණය මොකද අපිට මේ තියෙන භූමිය හරියට කලමනාකරණය කරගත්තේ නැත්තම් අපිට ආහාර නිෂ්පාදනය වෙන මන්දපෝෂණය. අපිට ජල ප්‍රශ්න එනවා. ඈ අපිට කන්න නැති වෙන්න පුළුවන්. අපිට ජලය නැතුව අපි ජලය හොයාගෙන මෙහෙම රටවලුත් ඉන්නව මෙහෙම ළමයිනුත් ඉන්නව ලෝක රටවල් අපිට ඒ தත්ත්වෙට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ தත්ත්වෙට එන්න මේ වගේ සිහිනයක් මේ වගේ දෙයක් ඇති නොවෙන්න අපි මේක කලමනාකරණය කරන්න ඕන ගුහස්ත මට්ටමේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ බලන්න විවිධාකාර විවිධ විදියට මේවා බැර ලෝහ විවිධ දේවල් එකතු වෙලා මේ මිනිස් දරුව කුඩා කාලේදී උපතින්ම විකෘති වෙලා උපදිනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න මොකද්ද අපිට මේට වැඩිය ලස්සන පරිසරයක් හදා ගන්න ඕන අපිට මෙහෙම අනාගතයක් අපිට අවශ්‍ය නැහැ අපිට මෙහෙම පරිසරයක් අවශ්‍ය නැහැ අපි ලස්සන පරිසරයක් හදා ගන්න ඕන ලස්සන පාරවල් මන්මාවත් ලස්සන පරිසරයක් තියෙන්න ඕන අපි මේ තැනට අපි සියලු දෙනා ගෙනියන්න ඕන ගෘහස්ත මට්ටමින් සහ ආයතන මට්ටමින් සහ රාජ්‍ය හැම පැත්තෙම අපි මේ තැනට ගෙන යන්න අපි ඒකට අපි හැදෙන්න ඕන මම හැදෙන්න ඕන නැතු අපි මේ කතා කරාට වැඩක් නැහැ රජේ මෙහෙම කරන්නේ නැහැ රජේ අරම කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් නැහැ එවනි අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා ඇයි අපි නොකරන කොටස ගැන කතා කරන්නේ අපි කරන්න පුළුවන් කොටස නොකර අපිට කරන්න පුළුවන් කොටස අපි කරන්න ඕන කවුරු ඒ කොටස කරලා අපි පුළුවන් තරම් අපි ලස්සන පරිසරයක් ලස්සන නගරයක් මේ වගේ ලස්සන මේ පරිසර පද්ධති අපි ලස්සන නිර්මාණය කරගන්න ඕන පිරිසුදු හොඳ ජලය හොඳ රුස්ම ගන්න වාතයේ තියෙන ලස්සන පරිසර ලෝකය හදාගෙන ඒ දැන් අපි වෙනවන බලන්න ලස්සන නගර හොඳ විනයක් තියෙන පිරිසක් මාර්ගයට ගියත් බොහොම සංසුන් මේ විදියට වාහන ගමන් කරන ලස්සන රටා සැලැස්මක් තියෙන මේ සියලු දේවල් එක්ක අපි ලස්සන තැනකට පුඩා කාලේ ඉඳලා මේ දරුව පුංචි කාලේ ඉඳලා දැන් බලන්න ප්ලාස්ටික් පොලිතින් වෙන් කරලා ඒව ලස්සනට පුඩා කාලේ ඉඳලා පුරුදු කරන්න මොන්ටිසෝරි පෙර පාසලේ ඉඳලම අපිත් පරිසර අධිකාරී පෙර පාසල් වලට සටහනක් යනවා නමුත් පෙර පාසලේ ඉඳලා පෙර පාසලටත් ඉස්සෙල්ලා තමන්ගේ ගෙදර ඉඳලා වැඩිහිටියෝගේ විශේෂයෙන් වැඩිහිටියෝගේ දැන් අපි දන්නෝ කොච්චර අමාරුද බලන්න අපේ ආකල්ප වෙනස් කරන්න දැන් ගිය අවුරුද්දේ ජනාධිපති මාර්තු අප්‍රේල් වගේ ඉඳලා මාස්ක් එක දාන්න අත සෝදන්න මීටරේ පරතරේ තියාගන්න කියලා අවුරුද්දක් ඉගෙනුවා වැඩිහිටියොන්ට ළමයිට සේටම ඉගෙනුවා නමුත් තාමත් ඒක කරන්න නැති පිරිස කොච්චර ඉන්නවද මාස්ක් එකක් දාන්න අත සෝදන්න මීටරයක් පරතරේ තියාගෙන මේ පුරුද්ද ඒක නිසා අපිට හරිම අමාරුයි අපිට මේ අපේ ආකල්ප වෙනස් කරන්න. ඒ නිසා අපි ආකල්ප වෙනසක් කරන්නේ නැතුව අපට මේ පත්තේට එන්න බෑ.
අප නිතරම කල්පනා කරන්නේ කාල විස ට්‍රෝයි ස්ටයිල් කියන අපි කාල නැත්තම් ගත්ත දේ අතට අරන් විසි කරන සංස්කෘතිය නම් අපිට ඒක වෙනස් කරගන්නත් ලේසියෙන් බෑ අපිට gedara තියෙන දිරණ කසල් නොදිරණ කසල් ටික වෙන් කරගන්න ලේසියෙන් බෑ අපි මේක නිසි ලෙස පිරිසුදු කරලා වෙන් කරලා දෙන්න ලේසියෙන් බෑ අප මේවා හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕන පුහුණු වෙන්න ඕන මේක කරන්න ඕන දරුවන්ට පේන කරන්න ඕන නැත්තම් දරුවෝ මේ දෙමව්පියන්ට පේන කරන්න ඕන වැඩිහිටියන්ට පේන කරන්න ඕන කරන්න නැතුව අපේ පරිසරය අපිට කොට නගා ගන්න බෑ අපිට අනාගත නැත්තම් අපේ අනාගත දරු පරම්පරාව අර විකෘති පරම්පරාවක් වලටපත් වෙනවා ඉතින් මේ පොඩි කාලේ ඉඳලා අපි මේ පුරුදු කරන්න ඕන මේ අපේ රටේ දැන් මේ මෑත කාලේ මම මේ දෙනියා මාර්ගය යනකොට දැක්ක කොම්පෝස්ට් වර නිෂ්පාදන ව්‍යාපෘතිය ඒගොල්ලෝ මේ ජීව කොටුවක් හදලා දිරණ කසල මේකට බැහැර කරන්න කියලා තමයි දාලා තියෙන්නේ හැබැයි අපේ මිනිස්සු බලන්න ඇතුලේ දාලා තියෙන්නේ මොනවද කියලා ඇතුලේ දාලා තියෙන්නේ සම්පූර්ණ සොපීන් පොලිතින් ප්ලාස්ටික් ඕ ඉතින් ඒක නිසා අපේ මිනිස්සුගේ ආකල්ප මන්ද කොහොම ඇති කරන්නද අඩු ගන්න මේ පාසල් પરම්පරාව මේ දැන් ඉන්න දරු પરම්පරාව අනාගතයේදී අපේ ආකල්ප මේට වැඩි හොඳට හදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ කරන වැඩසටහන් මේ වගේ දේශන මේ විවිධ දේවල් වලින් අපි උත්සාහ කරන්නේ හොඳ પરම්පරාවක් දී කරගන්න වැඩි දී પરම්පරාව කරන බැරිදී අඩු කරගන්න निर्माण අපේ පුරුදු අපේ මේ වෙනස් කරන්න ඕන. එහෙම වෙනස් කරන්නේ නැතුව අපට බෑ කවදාවත් මේ සුන්දර හොඳ පරිසරයක් අනාගත පරිසරයට බාර දෙන්න. ඒක නිසා අපි හැම දිස්සෙම කල්පනා කරන්න ඕන මේ අනාගත මතු પરම්පරාවට අපිට මුදුන් මිත්තු බාර දුන්න හොඳ පරිසරය අපි හානියක් නොකර මේක දූෂණය නොකර මේක අපි පාවිච්චි කරලා ඊටත් වැඩිය හොඳට අනාගත પરම්පරාවට බාර දෙන්න. එහෙම කරන්න බැරි නම් අපට ඒක සාප කරાવી කවුද සාප කරන්නේ අනාගත પરම්පරාව අපිට සාප කරાવી අපට බොන්න වතුර ටිකක් නැති අපට වවාගෙන කන්න පස් ටිකක් නැති අපට උස්ම ගන්න පිරිසුදු වාතය නැති මේ පරිසරය විනාශ කරපු අපේ මුතුන් මිත්තන්ට කියලා අපිට සාප කරන්න පටන් ගන්නවා ඒ නිසා අපි සියලු දෙනාම හිතන්න ඕන අපි සියලු දෙනාම අපේ කාලයෙන් ටිකක් වැය කරන්න ඕන අපි හිතන්න ඕන අපිට මේ මතු પરම්පරාව දරුවට වතුර බෝතල එක අතක අනිත් අතට ඔක්සිජන් බෝතලෙත් අරගෙන මේ බෑග් එකත් එල්ලගෙන මේ වගේ නැහය කටේ ගහගෙන ඇවිදින පරිසරයක්ද අපි දෙන්න ඕන නැත්තම් පිරිසුදු පරිසරයක්ද දෙන්න ඕන කියලා. ඒ නිසා අපි කවුරුත් මේක හිතන්න ඕන අපේ පරිසර අධ්‍යාපනය අපි වැඩි කර ගන්න ඕන. අපි වැඩි කරගෙන මේ කලමනාකරණය කරන්න ඕන නිසිලස බැහැර කරන ඒවා හැමදේම අපි පුරුදු වෙන්න ඕන. අපේ චර්යා රටාවන් අපි පුරුදු වෙනස් කරන්න ඕන. එහෙම කරලා අපි අනාගත પરම්පරාවට හොඳ පරිසරයක් දෙන්න ඕන ඒක තමයි අපේ යුතුකම එතකොට තමයි අනාගත પરම්පරාව අපිට ඒ අපේ යුතුකම් ඉෂ්ට කරයි කියලා අපිට කලකුණ සලකන්නේ ඒක නිසා මම මේ අවස්ථාවේදී මම හිතන්නේ මගේ අවසාන වශයෙන් මම මේ දාලා තියෙන හොඳ සටන් ශිල්පියෙක් බෲස් ලී කියන සටන් ශිල්පියෙක් කියලා තියෙනවා මම මේ අදහස් කියන්නේ මිත්‍යා හිස්ක හිස්
හිත හිස් කරගන්න මොකද එයා කියන්නේ වතුර වගේ වෙන්න කියලා මොකද ඒක කියන්නේ අපේ මිනිස්සු මේ නැමෙන්න පහත් ඒ කියන්නේ අපේ මිනිස්සු නම්ම සීලී නැහැ ඒ කියන්නේ වතුර කියන එක බලන්න මොනතරම් වතුර කෝප්පෙට දැම්ම වතුර කෝප්පේ කියනොත් ඒකක් හදුවොත් ඒකක් කියන බෝතල දැම්මොත් වතුර බෝතලයක් තියෙනවා පෝච්චියට දැම්මොත් වතුර පෝච්චිය කියනවා ඒ ජලයේ නිහඬව ගලා යන කුඩා කඩය දැහැලීම හැකි නැවෙන වසුළු යන්න තියෙන පහසු මාර්ග ඒව නැම්ම සීලියව ගමන් කරන ඒ වගේ අපේ සිතුම් පැතුම් අපි මේවා පුළුවන් තරම් මේ ජලය වගේ සිතුම් පැතුම් ඒ කියන්නේ අපිට අපි හැමදේම පාටක් නැති අපිට හොඳ ජලය වගේ නම් සීලී චරිතයක් වෙන්න පුළුවන් නම් අපට මේ සියලු දේ වෙනස් කරන්න පුළුවන් අපි වෙනස් විදියට හිතන්න හිතලා අපි මේ දේ වෙනස් කරන්න ඕන අපි නිතරම අපිට බැරි දේක ගැන කතා නොකර අපිට පුළුවන් තැනින් පටන් ගන්න ඕන බැරි තැන අල්ලගෙන ඉන්න හොඳ නැහැ පුළුවන් තැන අල්ලන්න ඕන අල්ලගෙන එතනින් පටන් අරගෙන අපි මේක කරගෙන යන්න ඕන අන්න එදාට අපිට පුළුවන් වෙනවා අර කිව්වාගේ අපි හැදෙන්න ඕන මම හැදෙන්න ඕන අපි නේ මම හැදෙන්න ඕන මම හැදුනොත් රට හැදෙනෝ ඒක නිසා අපි සියලු දෙනාම මම හැදෙනවා කියන ආකල්පය ඇතිව මංගිතනේ මම මේ කියලා දීපු සියලු දේවල් ඔබ යම්කිසි කොටසක් හරි ඔබ ධාරණය කරගන්න ඇති ඒ කොටස තුළ තමන් ප්‍රායෝගිකව තමන්ගේ නිවසේ මේ කසල ටික දිරන නොදිරන වශයෙන් වෙන් කරලා දිරන කොටස කොම්පෝස්ට් කරලා කොම්පෝස්ට් පොර හදාගෙන හරි නැත්නම් ඒ නිසිලස බැහැර කරලා ඊගාට නොදිරන කොටස් එකතු කරලා ප්‍රතිචක්‍රීකරණයට දීලා ඒව පරිසරයට බරක් නොවෙන්න බැහැර නොකර අපි මේ පරිසරය ආරක්ෂා කරගනිමු අපි අර ලෝක පරිසර දින තේමා වුණ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන එක ඉබේම සිද්ධ වෙනවා අපේ නිවසෙන් අපි මේ ටික හරියට කරමු නැත්නම් අපි මේක හරිය නොකරොත් තවත් පරිසර පද්ධති රාශියක් විනාශ වෙනවා සාගර සාගර පරිසරයේද ගොඩබිම් පරිසරයේද කඳුද ජලාශද හැම පරිසර පද්ධතියක්ම විනාශ වෙනවා අපිට සුරකින්න බෑ අපි අපේ නිවසේ මේක පටන් ගත්තේ නැත්නම් ඒ නිසා ඔබ සීලු දෙනාටම සුබ දවසක් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සුබ අනාගතයක් නිරෝගී අනාගතයක් ඒ වගේම හොඳ පරිසරයක් මම හිතන අපි බැඳලා කළ මම මුලදී කිව්වාගේ අපේ අත් බැඳලා පා බැඳලා ගෙදරට වෙලින් ඉඳපල්ලා කට නහය බැඳලා තියලා තියෙන්නේ පරිසරය ප්‍රතිස්ථාපනය වෙන්න තමයි දැන් පරිසරය හැදෙනවා ඒ හැදෙන පරිසරය අපි මිනිස්සු ටික එළියට දාපු ගමන් මේ සත්තු ටික එළියට දාපු ගමන් මේක විනාශ කරනවා අන්න ඒක පාලනය කරගන්න ඒක අවබෝධ කරගෙන අපි වැඩ කරමු කියලා ඉල්ලා සිටින් මම විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබා දුන්නා Earth Mats Foundation එකේ ශර්මින් විදානගේ ඒ දරුවටත් මම ස්තුතිවන්ත වෙමි. ඒ සඳහා මට මාත් එක්ක මේ presentation එක කරන්න කිසිම බාධාවක් නොකර මාත් එක්ක සහභාගී වෙලී සිටි ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි. ශර්මින් පුතා බොහොමත් ස්තුතියි සර්. තව පොඩි දෙයක් තියෙනවා සර්. අපේ ළමයි සර්ගේ කතාව දුර දිගටම ආපු අවිල ප්‍රශ්න අහලා දිනනවා. මම හිතනවා ඒකට උත්තර දෙන්න පුළුවන් කියලා මේ අහලා තියෙන හොඳ එක ප්‍රශ්නයක් තමයි මාතර ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයක් තියෙනවද මම හිතන්නේ රාජ්‍ය ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන තියෙනවා ඔව් මාතර ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයක් ඔව් මාතර ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයක් තියෙනවා ඒක තියෙන්නේ මේ ලැබීම කොටවිල කියන මේ ගණපරවය කළමනාකරන ව්‍යාපෘතිය මාතර මහනගර සභාවේ ගණපරවය කළමනාකරන ව්‍යාපෘතියක් තියෙනවා එතන තියෙනවා පොලිතින් ප්ලාස්ටික් දෙකම ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානයක් ඒක නිසා දැන් අපිට මාතර දිස්ත්‍රික්කයේ එතන තියෙන මැෂින් ගත්තම මාතර දිස්ත්‍රික්කයේම තියෙන පොලිතින් ප්ලාස්ටික් ඒ කියන්නේ අපි පාවිච්චි කරලා බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කරන කැපැසිටි ඒ ධාරිතාවය එතන තියෙනවා ඒ නිසා එතන පාවිච්චි කරන්න මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් මොන තරම් තිබුණත් ඉතින් මේවා ගෙනියන්න පුළුවන් නම් Tamanට පිරිසුදු එකතු කරලා ගෙනියන්න පුළුවන් නම් මොකද අපි ප්‍රායෝගිකව මේවා කරනවා කරන්න පුළුවන් නම් ඕන කෙනෙකුට එතෙන්ට දෙන්න පුළුවන් සමහරට ඊටත් එළිය දුර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නම් සමහරට Tamanගේ පළාත් පාලන ආයතනවල මේවා මෙහෙම යම්කිසි මට්ටමකින් මධ්‍යස්ථානයක් නැතුණාට එකතු කරන වැඩපිළිවෙල කරනවා ඒ ප්‍රාදේශ සභාවල ඒතකොට ඒ තැන් වලට දෙන්න පුළුවන් නම් පිරිසුදු ඒගොල්ල සමහරට ඒවේ එතු කරලා අරගෙන ඇවිල්ලා කොටවිලට හෝ නැත්නම් පෞද්ගලික තැනුත් තියෙනවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන පෞද්ගලික තැනුත් තියෙනවා දැන් පාවිච්චි කරපු පොලිතින් ප්ලාස්ටික් ගන්න මාතර දිස්ත්‍රික්කයේ තුල කර්මාන්ත ශාලා කීපයක්ම තියෙනවා එතකොට ඒව උඩුකාව කර්මාන්ත පුරේ තියෙනවා දෙකක් ඉතින් ඒ වගේ හක්මන තියෙනවා තව මුල ටියන තියෙනවා වගේ තැන් කීපයක එහෙම ස්ථානක් තියෙනවා අපිට ඒ තැන් වලටත් දෙන්න පුළුවන් ඉතින් අපිට දෙන්න පුළුවන් තව පහසුම තැනක් තියෙනෝනේ අපේ ගෙවල් වලට එනෝනේ ඩිමෝ බට්ටු ඩිමෝ බට්ටුන්ට දෙන්න බැරි මොනවයි කඩදාසි ගෙනියනවා ලෝහ ඕනම දෙයක් ගෙනියනවා එතකොට ප්ලාස්ටික් ඇන්ද පුටු ලොකු බේසම් මොනවා හරි ඒව ඔක්කොම ගෙනියනවා බෝතල්
වීදුරු ගන්න අය ඉන්නවා. එතකොට දෙන්න බැරිය තියෙන පොලිතීන්නේ. පොලිතීන් වලින් පිරිසුදු ලොකු ඒ කියන්නේ ඔය ලොකුවට එකතු වෙන ලොකු පොලිතීන් පිරිසුදු මහල් ඒක ලොකු කියන්නේ සමහරට රැපින් කියලා අපි ඔය කියන ෆ්‍රිජ් එකක් හැරෙම ලොකුවට ගේන ඒවයි තියෙන ඒව දෙන නමුත් ෂොපින් බෑග් වගේ තමයි දෙන්නේ. ඒගොල්ල ගන්නෙ නැත්තේ. නමුත් ෂොපින් බෑග් වගේව දෙන්න පුළුවන් මේ අර වගේ ෆැක්ටරි වලට. හරි නේද? පිළිතුර පැහැදිලි සර් තව ප්‍රශ්න. පිළිතුර පැහැදිලි සර් තව ප්‍රශ්න. හලෝ. එනවද? තව පුතාලට ප්‍රශ්න තියෙනවද කාට හරි? ඔව් සර් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා පරිසරයට බැහැර නොකර මේවා විනාශ කරන්න කොහොමද කියලා අහනවා. ඔව්. ඒක උත්තරයක් තියෙනවා. ඔව් බැහැර බැහැර නොකර ඔව් තව තියෙද ඒක කොටසක් නේද සර් පරිසරයට බැහැර නොකර මේවා විනාශ කරන්නේ කොහොමද කියලා අහනවා ඒ ප්‍රශ්නේ තව කොටසක් තියෙද එච්චරද ප්‍රශ්නේ එච්චරයි තියෙන්නේ සර් මෙහෙම අපි ඒකට ඒක ඒකට කියන්නේ ඒ කියන්නේ ගෙදරදී ඔව් ගෙදරදී බැහැර කරන්න මේ යන්න එපා මොකද ගෙදරදී බැහැර මේ විනාශ කරන්න යන්න එපා මොකද අපි ඒකයි කියන්නේ මේවා නිසිලෙස කළමනාකරණය කරන්න ඕනේ කියන්නේ ඕනෝකට තමයි. දැන් අපි හිතමු පොලිතින් ප්ලාස්ටික් ගෙදර එකතු කරලා දැන් කෙනෙකුට ඔක පුච්චන්නම දැන් පුච්චන්න පුච්චලා නම් මේක බැහැර කරන්න හදන්නේ ඒක ඊටමත් නොසුදුසුයි. ඒක හරියන්නේ නැහැ. ඉතින් තමන්ට තියෙන්නේ තමන්ගේ පළාත් පාලන ආයතනෙත් එක්ක හරි කතා කරලා නැත්නම් තමන් යන්නේ නේ වෙලාකාර වගේ මැදිස්ත නැත්නම් මාතර මැදියම් පරිසර අධිකාරිය ඔෆිස් එකට ඇවිල්ලා ඒ වගේ දෙන්න තැන් තමන්ට ආසන්නව තැන මොකද්ද එහෙම තැනක් තියෙද කියලා බලාගෙන ගිහිල්ලා ඒ තැනට බාර දෙන්න ඕන ප්ලාස්ටික් පොලිතීන් කියන වර්ග. කඩදාසි වගේ දේවල් දෙන්න පුළුවන් තැනුත් තියෙනවා ඇවිල්ලා ගෙනියන තැනුත් තියෙනවා. ඉතින් ඒ ප්ලාස්ටික් ඉතින් වීදුරු ඉතින් දැන් යම් කිසි කෙනෙකුට හිතනවා මේ මොකක්වත් නොකර මේකට බැහැර කරන්න වෙන ක්‍රමයක් දෙනවා ලේසියම ක්‍රමයේ පුච්චන එක කියලා ඒක හරියන්නේ නැහැ. හැබැයි කරගන්නම දෙයක් නැත්තම් කරගන්නම දෙයක් නැත්තම් පොඩියට වලක් කපලා වල දාන එක තමයි දියෙන්නේ. ඒක හැබැයි අපි ඒක නියම විද්‍යාත්මක ක්‍රමේ නෙවෙයි. නියම තාක්ෂණික ක්‍රමේ නෙවෙයි. නමුත් කරගන්නම දෙයක් නැත්තම් ගිනි තියනවට වඩා අර ක්‍රමේ හොඳයි. ඉතින් ඒක පොඩි වලක් කපාගෙන ඒකට දාලා මොකද ගොඩාක් ෂොපින් බෑග් වගේ දේවල් දාන්න පුළුවන් ඒක තමයි තියෙන්නේ ඒක හැබැයි විද්‍යාත්මක ක්‍රමවත් තාක්ෂණික ක්‍රමවත් නෙවෙයි එකතු කරලා දැන් දෙන්න පහසුකම් ගොඩක් තියෙනවා හැම නගරයකම ඩිමෝ බට්ටු ඇවිදිනවා ඒක පොලිතින් බෑග් ටික විතරයි දෙන්න බැරි ඒ ටිකට අපි එකතු කරා පොලිතින් සාමාන්‍යයෙන් කිලෝ 10ක් එකතු කරන්න බෑ මාස 3-4ක් අච්චනක වේවි මොන හරි තියෙද ප්‍රශ්න නැහැ සර් සර්ට ගොඩක් ගොඩක්ම තෑන්ක් යූ කියලා මැසේජ් දාලා තියෙනවා චැට් බොක්ස් එකේ මේ ගොඩක් කට්ටිය අද ලොකු දැනුමක් අරගෙන තියෙනවා තව කට්ටිය අහලා තියෙනවා මේක රෙකෝඩින් එකක් ගන්න පුළුවන් දෙයකට කියලා ඔව් අපි මේක රෙකෝඩින් එකක් Earth Mates Foundation කියලා Facebook page එකක් ඇති අපි මේකට අප්ලෝඩ් කරනවා සහ YouTube එකටත් අප්ලෝඩ් කරනවා ඇත්තටම සමා වෙන්න ඕනි අද මේකේ පාටිසිපන්ට්ස් ලාගේ 100 ලිමිට් එකක් වෙట్లా තියෙනවා ඒක ඇත්තටම තාක්ෂණික දෝෂයක් අපි තාක්ෂණික දෝෂය නිවැරදි කරන්න බැලුවා ඒ අපිට ලැබුණ කාල වේලාවේ අඩුවම නිසා අපිට මේක මේ විදිහට ආරම්භ කරන්න වුණා ඇත්තටම තව පාරක් සමාවිල්ලටවත් මේ සංවිධානය වෙනුවෙන් එතකොට මේවට අපි මේ ජාල ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච යාළුවෝ ගොඩක් ඇති ඒගොල්ලොත් එක මේ දැනුම බෙදා ගන්න සහ මම කැමති අද මේ වැඩසටහන සහභාගී වුණ හැමෝත් එක්කම රූප සමූහ ඡායාරූපයක් ගන්න පුළුවන් නම් කට්ටිය කැමති නම් විතරක් අපි කැමරා ඩිකෝන් කරලා ෆොටෝ එකක් ගමු අපි ඉස්සරහ දවසට හොඳ වෙයි සර් Facebook පිටුව ඇඩ් කියනවද Earth Mates Foundation ලිංක් එක කවුරු හරි තාපේ chat box එකේම කවුරු හරි ලිංක් එක දාවි එතකන් අපි ෆොටෝ එක ගමු නේද
අපිට පේන්නේ නැහැ. බොහෝම ස්තුතියි ඡායාරූපය සඳහා සහභාගී වූ හැම දෙනාටම. මම හිතනවා සියලු දෙනාම අද හොඳ අලුතින් එනමක් යමක් එකතු කරගන්න ඇති කියලා. ඒ වගේම කියන්න කැමතියි අපගේ Facebook පිටුවේ තව මේ වගේම තව වෙනම වීඩියෝ 6ක් අප්ලෝඩ් කරලා ඇති. ඒ දේවල් වල දැනුමත් හැමෝටම වැදගත් වේවි. ඒකින්ද අපි ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒකින්ද Earthmates පිටුවට ලයික් කරලා තියන්න සහ YouTube ඥාලිකාවට subscribe කරලා තියන්න. මේ වගේ වැදගත් වැඩසටහන් ගොඩක් අපිට කලින් මේ වගේව කරා. ඊට කලින් එක සම්බන්ධ වෙන්න බැරි වුණා නම් බය වෙන්න එපා. ඒවා අපි upload කරලා තියෙන videos ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒක සාගරයේ වෙන සාගරයේ ඉඳන් හරිද ගුණ දක්වා හැම දෙයකම පරිසරය පිළිබඳ දැනුම ඕගොල්ලන්ට අපි නෝඩුව ලබා දෙනවා. අපි මේකට අපේ සංවිධානයට ඉස්සරහට ඕගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඉස්සරහට අපි දැනුවත් කිරීම කරන්න අපි සංවිධානය කැමති සම්බන්ධ වෙන්න කැමති නම් බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම අද සම්බන්ධ වුණාට. සියලු දෙනාම ඔබ දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. නැවත වතාවක් සමා වෙන සමාවිල්ලනවා පාටිසිපන්ට්ස්ලා 100කට අද අපේ session එක සීමා වුණාට. බොහොමත්ම ස්තුතියි ලක්ෂ්මණ ජයතුංගස ඔබතුමාගේ කාලය වේලාව වැය කරගෙන මේ වගේ වටිනා යම වටිනා දෙයක් අපිත් එක්ක බෙදා ගන්නට සහභාගී වුණාට. ඇත්තරම මේ සාමාන්‍යයෙන් ඕවගේ දැනුමක් බෙදා ගන්න අපි ඉස්කෝලේ යන කාලේ ඇවිල්ලා මේන් හෝල් එකේදී ඇවිල්ලා දැක්කට පස්සේ මම මේ ඇත්තරම මුංක කාලයකට පස්සේ අවුරුදු 8කට විතර පස්සේ තමයි මේ වගේ වැඩසටහනකට ආපු සහභාගී වෙන්න ලැබුණේ. එතකොට බොහෝ මිතුතිස මේ වගේ මේ අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම බෙදා ගන්න ආවට මේ අද දින සහභාගී වූ හැමෝටම ස්තුතියි.